හැමදිනාටමත් ඉරුවන් සරණයි. අද වර්ෂ 2023 නොවැම්බර් මාසේ 17 වෙනි සිකුරාදා අපි සුපුරුදු පරිදි කල්යාණ මිතුරු මිත්‍රයන් එක් රැස්ුනේ. ධාතු කතා ප්‍රකරණයට අයත් දහම් කරුණු අධ්‍යයනය කිරීම සඳහා ඒ සඳහා දම් සභාවට පැමිණි ඔබ සැම දෙනා ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. අද දවසේත් අපට මේ දහම් කරුණු පැහැදිලි කර දෙන්නට ශ්‍රී ලංකාවේ සිට චන්ද්‍රිකා දිසානායක මහත්මිය සූදානම්ව සිටිනවා. අපි එතුමියව ඉතාම කෘතවේදීව ගෞරවයෙන් පිළිගන්නවා. මම දැන් ආරාධනා කරනවා චන්ද්‍රිකා දිසානායක මහත්මියට අද දවසේ වැඩසටහනට ආරම්භයක් ලබා දෙන්න ලෙස. තෙරුවන් සරණයි. හොඳයි, සෙල්දනාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අපි තෙරුවන් නමද පන්ති පටන් ගමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියံපි බුද්ධං සරණං ගච්ඡාමි, තතියံපි ධම්මං සරණං ගච්ඡාමි, තතියံපි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. හොඳයි, ඉස්සෙල්ලාම ස්ක්‍රීන් එක ෂෙයා කරලා ඉන්නම්. එතකොට දැන් මම ඇත්තටම අද පස්වෙනි ණය ක්‍රමයේ පටන් ගන්න දැන් නවත්ත පොතනින් පටන් ගන්න කලින් මට දෙයක් කියන්න ඕනේ. මොකක්ද දන්නවද? ශ්‍රීමා මහත්මියයි ශ්‍රීමති මහත්මයා මගෙන් ගොඩක් ප්‍රශ්න කරා මේ නිර්වාණය අරගන්නවා ඇයි මේ අසංගෘහිතේකර නිර්වාණය ගන්න කියලා. මං ඒ පාර මට ඒක දැන් ඔප්පු කරලා පෙන්න ගන්න ඕනකම තිබුණා. මං හිතුවා දැන් මං ඉගේ සතියේ වෙනුවෙන් කාලේ යොදලා ඒකට හොයාගත්තා උගලට පෙන්නන්න. ඇයි මේ නිර්වාණය අපි අසංගෘහිත ගොඩට නිර්වාණය අරගන්න කියලා. පොද අපි ඕන එකක් කරනකොට ඒක සාධාරණයි. කාට හරි හිතෙන්න පුළුවන් ඇයි මේක ගන්නේ නිකම්මද ගන්නේ එහෙම කියලානේ. දැන් මම මේකට විශේෂ සටහනක් හැදුවා. ඔයගොල්ලෝ මේකත් දාගන්න. මෙම විශේෂ සටහන. මෙම නිර්දේශයේදී සෑම පදයක් සමග ස්කන්ධ සංග්‍රහයෙන් අසංගෘහිත වන ධර්මයන්ට, ඒ කියන්නේ මේක ස්කන්ධ සංග්‍රහයෙන් අසංගෘහිත අසංගෘහිත වන ධර්මයන්ට ස්කන්ධ විනිර්මුක්ත නිර්වාණය ඇතුළත් විය යුතුය. ඕකනේ දැන් අපේ කතන්දරේ. ස්කන්ධ විනිර්මුක්ත නිර්වාණය, ස්කන්ධ විනිර්මුක්ත නිර්වාණය ඇතුළු කරන්න ඕනේ කියන එක. එතෙන් මගේ රෙෆරන්ස් එකක් තියෙනවා. ඒ ටීපී කියන්නේ ත්‍රිපිටක පොත. B11 කියන්නේ අපි දන්නවා පොතේ අර අයින දිගේ පොතේ නම්බරයක් අපි නෙමේ ඒ තැනින් print කරලා තියෙනවා. ඒක තමයි B11. B51. එතකොට ඒ කියන්නේ ධාතු කතා පොත ඔය. තුන්වන, ඒ කියන්නේ තුන්වෙනි ණය ක්‍රමය කියන එක අසංගහිතේන සංගහිත. ඕක තමයි තුන්වෙනි ණය ක්‍රමය. අසංගහිතේන සංගහිත පද නිර්දේශයේ P74 කියන්නේ page 74. C11 කියන්නේ ඡේද 11. හරිද? 90 මෙය ධම්මා ලෙස ස්කන්ධ සංග්‍රහයෙන් අසංග්‍රෝහිත වන ධර්ම ලෙස නිවනගෙන ඇති බැවින් සනාත වේ. ඒ කියන්නේ නිර්වාණය ගන්න ඕනේ කියන එක සනාත වෙනවා කියන එක තමයි මේ කියලා තියෙන්නේ. මම ඕගලන්ට ඕක දැන් පෙන්වන්න. මේ තමයි තුන්වෙනි ණය ක්‍රමය. ඕගලන්ට මම පොතෙත් පෙන්වන්න ඕනද මේ තියෙන තැන? ඔන්නම් පෙන්වන්නම්. එතකොට ඒකත් හරිනේ, මං ඉතින්ට ගියේ නැහැ. තුන්වෙනි ණය ක්‍රමය. ඔන්න ත්‍රිපිටක පොත් වහන්සේගේ තමයි මේ ධාතු කතා ප්‍රකරණේ තුන්වෙනි ණය ක්‍රමය. එච්චර බලන්න බෑ. මට අමතක වුණා. මට මේක ඔප්පු කරලා පෙන්නන්න ඕනේ ඔයගොල්ලන්ට. මේ මයිකින් දැන් බලන්න මේක B11. B ඒ කියන්නේ page number 2. මේකත් එක්ක හරියට දන්නේ 75 අර්ග මගේ මේක පොතේවල වල සමහරලාට pages වෙනස් වෙනවා.
එන ඡේදාංක 11 චිත්තසහභූහි ධම්මේහි අපි පාලියකට යන 11 චිත්තසහභූහි ධම්මේ යේ ධම්මා චිත්තානු පරිවර්තී ධම්මේ යේ ධම්මා ඔතෙන්ට තමයි දැන් මට යන්න ඕනකම තියෙන්නේ හරිනේ අපි මෙන්න 11 චිත්තසහභුනෝ ධම්මා ඒ කියන්නේ මම එහෙම දැම්මේ ත්‍රිකයේ මොකද්ද කියන තැන හොයාගන්න චිත්තසහභූහි ධම්මේහි හරිනේ එකන 10 වෙනි එකේ 7 වෙනි පද 10 එකේ 7 වෙනි එකේ දෙපළවෙනි පදේ නේ එතකොට චිත්ත සහබුන මොනවද චිත්ත සහබෝහි ධම්මේහි එතකොට සිත හේතු කොටගෙන හට ගන්නා වූ ධර්ම සංඛ්‍යාත චෛතසික 52 විඤ්ඤාප්ති රූප 2 තමයි අපි මෙතන මේකේ අභිදේයාර්ථ වලට ආවේ එතකොට දැන් ඒ දැන් තුන්වෙනි ණය ක්‍රමයේ තියෙන කොටසක් අසංග්‍රහ සමහර තැන්වල කොටසක් සංග්‍රහනේ සමහර තැන්වල සංග්‍රහ වෙනවා තුන සමහරලාට මේ විදිහට වෙනවා එතකොට දැන් සංග්‍රහ අසංගා කන්ද සංගහේන අසංගහිත එතකොට කන්ද සංග්‍රහයෙන් අසංග්‍රහ වෙන යම් ධර්ම කෙනෙක්ගේ ධම්මා හොයන්න ඕනේ එතකොට අපි මොකද කරේ මේක සංග්‍රහ වෙන එකනේ අහන්නේ සංග්‍රහ වෙනවා චෛසික 52 සංග්‍රහ වෙනවා වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ තුනේ විඤ්ඤාප්ති රූප දෙක සංග්‍රහ වෙනවා රූප ස්කන්ධේ හරි එතකොට සඳ හතරක සංග්‍රහ වෙලා නේ එතකොට ඒ ස්කන්ධ හතර හැර අපිට ඉතුරු වෙන්නේ විඤ්ඤාණ ස්කන්ධේ විතරයි එතකොට විඤ්ඤාණ ස්කන්ධයේ ඇතුළත් වෙනවා නියෝජනය කරනවා සිත් 89 අපි මෙතනට දැන් නිර්වාණය දැම්මේ නැහැ කියලා හිතන් අපි සිත් 89 නැවැත්තුවා කියලා හිතන්න දැන් අපි හිතනවා මෙතෙන්ට ඇයි අපි නිර්වාණය ගන්නේ අසංගෘහිත තැනට ඕනේ නෑනේ අපි නිර්වාණය නොදායිකය කියලා හිතන්න ආයතන සංගහේන සංගහිත ආයතන වලින් සංග්‍රහ වෙන එක බලනවා එතකොට මේක සංග්‍රහ වෙන්නේ කොහෙද චෛතසික 52ම ධම්මායතනේ මේ විඤ්ඤාප්ති රූප දෙක කියන්නේ සුකුම රූප දෙකක් සුකුම රූප දෙක සංග්‍රහ වෙන්නේ ධම්මායතනේ එතකොට මෙයාලත් එක්ක මෙයා මෙතන ආයතන සංග්‍රහයෙන් සංග්‍රහ වෙන්නේ මේගොල්ලෝ කාත් එක්කද ඉතිරි සුකුම රූප 14ක් එක්කනේ සුකුම රූප 16ක් තියෙනවා 14යි අපි දන්නවා තව ධම්මායතනෙට ඇතුළු වෙනවා නිර්වාණය කියලා දෙයක් නේ නිර්වාණය එතකොට මේ ටික සංග්‍රහ චෛසික 52යි සුකුම රූප 16යි නිර්වාණයයිනේ ධම්මායතනෙට අයිති එතකොට මේ දෙකත් එක්ක සංග්‍රහ වෙන්නේ ඒ ධම්මායතනේ ඉන්නේ ඉතිරි කට්ටිය ඉතිරි කට්ටිය කවුද මෙතන සුකුම රූප දෙකන්නේ එයා අයින් කරා සුකුම රූප 14යි නිර්වාණයයි එක්ක ධාතු සංගහේන සංගහිතා එතකොට අපි දන්නවා ධම්ම ධාතුව කියන්නේ දැන් මේක සංග්‍රහ වෙන්නේ ධම්ම ධාතුවේ චෛ මේ විඤ්ඤාප්ති රූප දෙකත් අර විදිහටම ධම්ම ධාතුවේ සුකුම රූප දෙකක් එතකොට ඒව හැරිහාම අපිට ඉතුරු වෙන්නේ මොනවද සුකුම රූප 14කුයි නිර්වාණයයි දැන් අපි මෙතෙන්ට නිර්වාණය දැම්මේ නැහැ කියලා හිතන් එතකොට අපිට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරපු විසජ්ජනේ ගන්න පුළුවන්ද බෑනේ ඒතර පොදු සාධකයක් අපිට එන්නේ නැහැ පැහැදිලිද පොදු සාධකේ නැ එතනින් ඔප්පු වෙනවා නේද අපිට මෙතන නිර්වාණය අරගන්න ඕනි කියන එක එහෙම වුණොත් අපිට මේ පදේ හදන්න බෑ නමුත් භාග්‍යවතුන් වහන්සේ මේක නිර්වාණය අරගෙන තමයි මේ පදේ විසඳලා තියෙන්නේ ඔන්න ඔතන මට ඊටු ටික කියන්න ඕනේ නේ ඔතන මට පෙන්නේ නිර්වාණය මෙතෙන්ට නොගත්තා නම් මේක කරන්න බෑ අපි ඒ පච්ඡේදයේ ඊළඟ පදයක් තනම ඒකත් ඒ විදිහමයි ඒකමයි චෛසික 52යි විඤ්ඤාප්තයක චිත්තානු පරිවර්තීහි ධම්මේහි අභිදේයාර්ථත් සිත හා සමග හටගෙන සිත සමග පෙරලෙන්නා වූ ධර්ම කිව්වොත් ඒ අභිදේයාර්ථමයි එන්නේ ඒ විදිහටමයි නිර්වාණය ආයි මම පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ නිර්වාණය උදැම්මොත් අපිට මේක පැහැදිලිව හදන්න බෑ දැන් ඕගොල්ලන්ට තේරෙනවද ඇයි අපි මේ නිර්වාණය මේ තැන් වලට දාන්නේ කියලා ශ්‍රීමති මහත්මියට දැන් ප්‍රශ්නයක් නෑ නේද ශ්‍රීමා මහත්මියට දැන් මේක ඔප්පුයි නේද එහෙමයි ගන්නේ මහත්මිය ඒක මම තේරුම් ගන්න පුළුවන් ඒක ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ පොතට දා ඕගොල්ලන්ගේ සටහන් පොතේ තියලා තියාගන්න එතකොට ඕගොල්ලන්ට ප්‍රශ්නයක් ආවහම මේක මේක හරි තමයි මෙතනින් තමයි අරගත්තේ කියලා ඒක එකක් ඊළඟට මට මම අනිත්‍යවල දැම්මට මට තව එකක් ඕගොල්ලන්ට රෙෆරන්ස් එකක් දීලා තිබුණ නැහැ මගේ අතින් විශ්වාස එක රෙෆරන්ස් එකක් ඒ මොකද්ද නะ අර ජාතිය ජරාය මම කොහොමද මේ ඔක්කොම මේ ධම්මායතනෙටයි මොකද්ද ධම්මායතනෙටයි රූපස්කන්ධයටයි ගත්තේ කොහොමද කියලා අපි පෙන්වන්න ඕනනේ මෙන්න ජාතිය
මෙන්න ඉතින් මේක ගත්තේ දැන් අපි ගත්තනේ මතකනේ ගිය සැරේ මං හදලා පෙන්නුවා රූප ජාතිය රූපස්කන්ධයටයි ධම්මායතනයටයි ධම්ම ධාතුවටයි සංග්‍රහ වුණා නාම ජාතිය සංස්කාර ස්කන්ධයටයි ධම්මායතනයට ධම්ම ධාතුවටයි සංග්‍රහ වුණා සංග්‍රහ වුණා කවට ඔයාලා රෙෆරන්ස් එක මං අනිත් කලින් අභ්‍යාසවල දුන්නා මේකේ දාන්න අමතකුණා ඒක ජාතිය මිහි ජාතිය යන්න රූප ජාතිය නිෂ්පන්න රාප රූප 18 ඉපදීම රූපස්කන්ධයටද අරූප ජාතියක නාම ජාති අරූප ජාතිය එක නාමස්කන්ධ හතරේ ඉපදීම සංස්කාරස්කන්ධයට සංග්‍රහ වන බවත් ජරා මරණ ද්විත්වය අනිත් දේ කියන්නේ මෙන්න මේක ජරා මරණ ද්විත්වයේ ද ඒ අනුව ගතියුදු බවත් ධාතු කතා ප්‍රකරණ අට කතා වන පංච ප්‍රකරණ අට කතාවේ චත්ත සංගායනාව 71 වන ඡේදයේ දක්වා ඇත පැහැදිලි ඡේදය පාඩට ගිහිල්ලා පැහැදිලිනේ දැන් ඕගොල්ලන්ට ඒ රෙෆරන්ස් එකක් දාගන්න පුළුවන් ඒ රෙෆරන්ස් එකක් දාගන්න පුළුවන් පැහැදිලිනේ ඇත්තනයි මට හදන්න ඕන පරිදි ඔන්නෝග තමයි රෙෆරන්ස් එක ඕගොල්ලෝ ඒ රෙෆරන්ස් එක දාගන්න හොඳේ හරි එතකොට ඒගොල්ලන්ට ඒකටත් රෙෆරන්ස් එකක් තියෙනවා නෑ අයියා අපි මෙහෙම අරගත්තේ කියලා නිකන් අරගන්න බෑනේ මොකක් කර රෙෆරන්ස් එකක් ඕනේ මම හැබැයි පළවෙනි අභ්‍යාසයෙන් මේ රෙෆරන්ස් එක දීලා ඇති ඕගොල්ලන්ගේ ඇති ඒක ඒකත් පැහැදිලි නේ දැන් අපි නවත් දැන් මේක කියපු යවල මොනවා හරි අපහැදිලි දැනක් තියෙන නම් ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන් දැන් අපි නැවැත්තුවේ 80 තමයි අපි අන්තිමට කරේ මට මතක විදියට මොකක් හරි වැරදක් තියෙනවා නම් පරිදේවය කියන තැනනේ නැවැත්තුවේ. ඔව්. ඔව්. මෙතන උඩට ගන්න කොට කියන ස්ලෝ කියන පරිදේවය. කුමාර ජාතිය නමින්ට ගන්න. පහළට එවින මේ හරි. පරිදේවය නැවැත්තුවේ. හරි. උඩට 80 තමයි අපි නැවත්තපු තැන. 80. 80 කියන්නේ පරිදේවයනේ. හරියට හරි උණු. ඔබතුමිය කිව්වා. එතකොට අපි පොතෙත් බැලුවොත් දැන් අපි ඉස්සෙල්ලා අපි පෙරලා ගත්තානේ වෙන තැනකට ගියානේ. මේකෙන් ඒකත් හොයාගන්න. ඒක පෙන්වන්න බෑ. හතර නෙමෙයි පහ. ගොඩහට ඔයාලා pages වලින් අරගන්නත් දැන් ඔයාලා pages වල වෙනසක් තියෙනවා. අනේ සමා වෙන්න ඕනේ කාලේ නාස්ති වෙනවා මම ආස නැහැ එහෙම කාලේ නාස්ති කරන්න. ඒකෙන් දැන් අපි යන්න ඕනේ පරිදේවීනේ ලකටනේ. අපි යමු දැන් දැන් හරි මම හිතන්නේ අපි ඉන්න තැන පෙන්වන්න එපා සංකාර පච්චයයි ලකට. මෙන්න මෙතන. පරිදේවීන තමයි අපි දැන් කරේ. අපිට දැන් කරන්න තියෙන්නේ සෝකේන කියන තැන ඉඳන්. සෝකේන. පරිදේවීන ඉවර කරා දැන් සෝකේන 16 වෙනි ඡේදයේ තමයි යන්නේ. සෝකේන මෙතන. සෝකේන. ඒක එතනයි යන්නේ මේ සෝකේන මේ පේජ් එකේ ඊළඟට දුක්ඛේන දෝමනසේන උපායාසේන සතිපට්ඨානේන සම්පදා සම්මප්පදානේන ධානේන දිග ඡේදය අප්පමඤ්ඤාය ඊළඟට යනවා ඊ ධම්මා ඉන්ද්‍රිය වලටත් යනවා අපි යන්නේ ගොඩක් දිගටම යන එක දැන් අපි බලමු පරිදේවේන පරිදේවේ සංඛ්‍යාත ඒක කරා අපි ඊළඟ එකන යන්න ඕනේ සෝකේන සෝකේ සංඛ්‍යාත දෝෂමූල සිද්දකේ උපදින වේදනා චෛතසිකේ සම්බ ජමක යම් ධර්ම කෙනෙක් යම් ධර්ම කෙනෙක් යේ ධම්මා කියන්නේ එක යම් ධර්ම කෙනෙක් කන්ද සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද කියලා අහනවා අපි දැන් යම් ධර්ම කෙනා පරණ පුරුදු පරිදිම හොයනවා ඒතර සෝකේන කියන්නේ සෝකේ සංඛ්‍යාත දෝෂ මූල සිද්දකේ උපදින වේදනා චෛතසිකේ සමග නේ
වේදන සෝකය කියන්නේ වේදනා චෛසිකයේ සමග. එතකොට වේදනා චෛසිකය සංග්‍රහ වෙන්නේ කොහෙටද? වේදනා ස්කන්ධේ ස්කන්ධවලදී. එතකොට අපිට පැත්තකට දාන්න වෙනවා වේදනා ස්කන්ධය. අසංග්‍රහ වෙන එක නේ හොයන්නේ. ඉතින් වේදනා ස්කන්ධය හැර ඉතිරි අපි දන්න රූප ස්කන්ධ හතරක් තියෙනවානේ. ස්කන්ධ හතරයි මේ පෙන්නන්නේ. රූප වේදනා සංඥා සහ සංකාර සහ විඥාන යන ස්කන්ධ හතර නියෝජනය කරනවා. රූප 28යි චෛසික 51යි සිත් 89යි සහ නිර්වාණය. දැන් අපි අර පෙන්නපු විදිහට හැම තැනටම ස්කන්ධ අසංග්‍රහ වෙන තැන්වලට නිර්වාණය දානවා. හැබැයි හදිසි අභිදේය ආර්ථවල නිර්වාණය තිබුණොත් නැවත වතාවක් අපි නිර්වාණය අරගන්නේ නැහැ. එතකොට අසංගෘහිත කොටට අභිදේය ආර්ථවල. අභිදේය ආර්ථවලට නැත්තම් අපි අසංගෘහිත වලට ගන්න ඕනේ. ඒක තමයි මම ඔප්පු කරලා දැන් පෙන්වන්නේ ඔයගලන්ට. එතකොට මේ වේදනා චෛසිකයේ ආයතන සංගහින අසංගහිතා තැන් වලට වේදනා චෛසිකය සංග්‍රහ වෙන්නේ ධම්මායතනේ. අපි ධම්මායතනේ හැර. එතකොට ධම්මායතනේ හැර අපිට ආයතන කීයක් දෙනවද? 11ක්. ඒ ආයතන 11 මොනවාද? ඕලාරික රූප ආයතන 10යි මන ආයතනයයි. යන ආයතන 11ක්. නියෝජනය කරනවා ඕලාරික රූප 12කුයි සිත් 89කුයි. ඒක ඔයගලට තේරෙනවනේ. ධාතු සංගහේන අසංගහිත. අපි දන්නවා වේදනා චෛසිකේ සංග්‍රහ වෙන්නේ ධම්ම ධාතු. ඒකට ධම්ම ධාතුව පැත්තකින් තියෙනවා. ඒකේ සංග්‍රහ වෙන්නේ හින්දා අසංග්‍රහ වෙන අය හොයන හින්දා ඉතිරි ධාතු 17ක් තියෙනවා එකක් පැත්තකින් දෙනවා. ඒ ධාතු 17 මොනවාද? ඕලාරික රූප ධාතු 10යි සප්ත විඥාන ධාතුවයි. කියන ධාතු 17. සප්ත විඥාන ධාතුයි කියන ධාතු 17. ඒව නියෝජනය කරනවා ඕලාරික රූප 12කුයි සප්ත විඥාන ධාතු ගැන සිත් 89කුයි නියෝජනය කරනවා. දැන් පොදු සාධකයේ හොයන්න. පොදු සාධකයේ හොයන්න ඕන නිසා තමයි මම මෙතන ඕලාරික රූප 12යි සුක්ම රූප 16යි කියලා මේක වෙන් කරලා රූප 28 පෙන්වන්නේ. දැන් පොදු සාධකයේ ගන්නවා. රූප හැමතැනම බලන්න ඕලාරික රූප 12යි සිත් 89යි තමයි පොදු සාධකය. ඒතර යම් ධර්ම කෙනා හෙව්වා. තේහි ධම්මේ ඒ ධර්ම සමගයි. ඒ කියන්නේ ඕලාරික රූප 12යි සිත් 89යි සමග කන්ද යම් ධර්ම කෙනෙක් කන්ද සංග්‍රහයෙන් අසංග්‍රහ වූවා උද ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහ වූවා උද ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහ වූවා උද කියලා අහනවා. යම් ධර්ම කෙනා හොයන්න දැන් මේ පළවෙනි පද පෙරළියෙන් අපි ගත්ත කතෘ පදයේ තමයි පොදු සාධකයේ තමයි ඕලාරික රූප 12 සහ සිත් 89. ඒක සමග අසංග්‍රහ වෙන්නේ මොනවද? දැන් මේව සංග්‍රහ වෙන්නේ කොහෙද? ඕලාරික රූප 12 ඕලාරික රූප ආයතන 10 සිත් 89 මන ආයතනේ. ඕගලන්ට ඕන නම් මෙතන අර මේ උඩ මම ලිව්වා වගේ ලියන්න පුළුවන්. ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතනය හැර ඉතිරි ආයතන ස්කන්ධ සමා වෙන ඕලාරික ස්කන්ධ වෙනකොට රූපස්කන්ධෙනේ. රූපස්කන්ධය සහ විඥාන ස්කන්ධය හැර ඉතිරි වේදනා සංඥා සංකාර යන ස්කන්ධ තුනනේ. ඒ තුනේ තමයි අසංග්‍රහ වෙන්නේ. ස්කන්ධ තුන නියෝජනය කරනවා චෛතසික 52යි නිර්වාණයයි. සංග්‍රහ වෙනේම පැත්තකින් තියලා අසංග්‍රහ වෙන කොට ගත්තා. ආයතන වලත් මේ ඕලාරික රූප 12යි සිත් 89යි සංග්‍රහ වෙන්නේ ඕලාරික රූප ආයතන 10යි මන ආයතනය. ඒ දෙක පැත්තකින් තිබ්බා. ඒ දෙක පැත්තකින් තිබ්බා මෙතන ආයතන 11ක් මෙතනනේ. ඔයගලන්ට ඕන නම් එතනත් ලියන්න පුළුවන් ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතන යන ආයතන 11 හැර ඉතිරි ධම්මායතනයේ සංඛ්‍යාත කියලා ලියන්න පුළුවන්. එතන මම මේ කොටස දැම්මේ නෑ. දැන් තේරෙනවනේ ධම්මායතනේ සංඛ්‍යාත මේ කියන්නේ අසංග්‍රහ වෙන්නේ ධම්මායතනේනේ. සංඛ්‍යාත සුකුම රූප 16යි අද ධම්මායතනේ තුල තියෙන දේවල් තමයි ලිව්වේ. චෛසික 52 සහ නිර්වාණේ. මේවත් එක්ක මේ ඕලාරික රූපවත් සිත් 89වත් සංග්‍රහ වෙන්න බෑ. ඒ කියන්නේ පිහිටන්න බෑ. ධාතු සංගහේන අසංගහිතා. ධාතු වලත් මේව සංග්‍රහ වෙන්නේ ඕලාරික රූප ධාතු 10යි සප්ත විඥාන ධාතු. ඉගෙන ධාතු 17ක සංග්‍රහ වෙනවා. අසංග්‍රහ වෙන එක ධාතුවක. ඒ මොකද්ද? ධම්ම ධාතුවේ. ධම්ම ධාතුව සංඛ්‍යාත ඒක නියෝජනය කරනවා සුකුම රූප 16කුයි චෛසික 52 සහ නිර්වාණේ. දැන් ඊළඟට යේ ධම්ම යම් ධර්ම කෙනා පොදු සාධකේ හෙවුවා චෛසික 52 සහ නිර්වාණේ. යේ ධම්ම. ඒ ධර්ම. ඒ ධර්ම එක නැවත කොපමණ ස්කන්ධ කොපමණ ආයතන කොපමණ දැන් මේ යම් ධර්ම කෙනා හෙවුවා. ඒ ධර්ම මේ යම් ධර්ම කෙනෙක් හෙවුවා. ඒ ධර්ම එතකොට තේ ධම්මා එක කියන්නේ චෛසික 52යි නිර්වාණයයි එක කොපමණ ස්කන්ධ කොපමණ ආයතන කොපමණ ධාතුනි අසංග්‍රහ වෙනවා තමයි මේ චෛසික 52 සහ නිර්වාණය. එතකොට ඒ ධර්ම ඒ ධර්ම කියන්නේ මොකද්ද? මේකම තමයි චෛසික 52 සහ නිර්වාණය. ඒ ධර්ම එතකොට ඒක තමයි දෙවනි පද පෙරළියට ආවේ. ඒ කියන්නේ දෙවනි අපි කතෘ පදය හැටියට ගන්න එක දැන් ඉස්සෙල්ලා අමතක කරලා දැම්මා. එතකොට චෛසික 52 සහ නිර්වාණය
එතකොට කොපමණ ස්කන්ධ කොපමණ ආයතන කොපමණ ධාතුනි අසංග්‍රහ වෙනවද කියලා අහනවා. මේක සංග්‍රහ වෙන්නේ ස්කන්ධවලදී අපි දෙනවා චෛතසික 52ක සංග්‍රහ වෙන්නේ වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ තුනේ. ඒ තුන පැත්තකට කරාම අපිට එන්නේ මොනවද? අසංග්‍රහ වෙන කොටට එන රූප ස්කන්ධයයි විඤ්ඤාණ ස්කන්ධයයි. ඉස්සෙල්ලා මේ දෙක ලියා ගන්න. ඒක තමයි ලේසි. ඊළඟ මේවට ඇතුළත් වෙන ධර්ම මොනවද? රූප 28 සහ සිත 89 පරියාපන්න රූප ස්කන්ධය සහ විඤ්ඤාණ ස්කන්ධය යන ස්කන්ධ දෙක සමග. ඒතර ඒකාදස ආයතනෙයි. දැන් බලනවා මේක සංග්‍රහ වෙන්නේ චෛතසික 52 සංග්‍රහ වෙන්නේ ධම්මායතනෙ, නිර්වාණය සංග්‍රහ වෙන්නේ ධම්මායතනෙ. දම් සංග්‍රහ වෙන ධම්මායතනෙ පැත්තකින් තිබම් අසංග්‍රහ වෙන ආයතන 11ක් තියෙනවා නේ. ඊ ආයතන 11 මොනවද අපි දන්නා? ඕලාරික රූප ආයතන 10යි මන ආයතනයයි කියලා. ඒක දාගෙන මේක ලියනවා. ඕලාරික රූප 12 සහ සිත් 89 පරියාපන්න ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතනය යන ආයතන 11 සමග. ධාතු වලත් බලනවා. මේක සංග්‍රහ වෙන්නේ ධම්ම ධාතුවේනේ. ධම්ම ධාතුව පැත්තකින් තියලා ධම්ම ධාතුවට අයිති ධර්ම තමයි චෛතසික 52යි නිර්වාණය. ඒක පැත්තකින් තිබුණා අසංග්‍රහ වෙන්න ධාතු 17ක් තියෙනවා. ඒකයි මේ භගවතුන් වහන්සේ දේශනා කළ දෙන සත්තර රසහි ධාතුන් කියලා. එතකොට මේක ඒ කියන්නේ මොනවද? අපිට ඉතුරු වෙන්නේ ධාතු 17, ඕලාරික රූප ධාතු 10යි සප්ත විඥාන ධාතුවයි කියන ධාතු 17. පැහැදිලි? සප්ත විඥාන ධාතුව කියන ධාතු 17. එතකොට ඒකේ අයිති වෙන්නේ ඕලාරික රූප 12 සහ සිත් 89 පරියාපන්න ඕලාරික රූප ධාතු 10 සහ සප්ත විඥාන ධාතු වෙන ධාතු 17 සමග අසංගෘහිත වේ. පැහැදිලි ඇති? ඊළඟට එන්නේ දුක්ඛේන. දුක්ඛේ සංඛ්‍යාත දුක්ඛ සහගත කාය විඥානෙහි උපදින වේදනා චෛතසිකේ සමග. මේවම වාර දීලා තියෙන කලින් දීපු සටහනින් තමයි ගන්නෙ. දුක්ඛේ සංඛ්‍යාත දුක්ඛ සහගත කාය විඥානෙහි සිටේ උපදින වේදනා චෛතසිකේ සමග යම් ධර්ම කෙනෙක් කන්ද සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද, ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද, ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහ වූවද, ඒ ධර්ම සමග. හරි. දැන් අපි යම් ධර්ම කෙනා හොයන්න ඕනේ. වේද අර වගේම වේදනා චෛතසිකේ වෙනම ස්කන්ධයක්නේ. එතකොට වේදනා ස්කන්ධය පැත්තකින් තිබ්බ සංග්‍රහ වෙන්නේ ඒකේ. ඒතර සංග්‍රහ නොවන ස්කන්ධ මොනවාද? හන්ද හතරක් තියෙනවා. ඒ හතර රූප සංඥා සංකාර සහ විඥාන යන ස්කන්ධ හතර නියෝජනය කරනවා. රූප 28යි චෛතසික 51යි සිත් 89යි නිර්වාණය. ආයතන සංග්‍රහය ඔව් අහන්න කතා කරන්න. ඒ ශෝකේන ධම්මා කියන තැන ඊළඟට පෙය අලං කරලා තියෙනවා අයියේ. කො බලන්න බලමු. මේ හැමත ශෝකේන පෙය අලම. ඒක එතනින් ඒවට ශෝකේන අතරට අරගන්න එකක් නැහැ අපිට නේ. අපි දර පද අත් මං අර දුන්න එකේ වුණා ශෝකේන ළඟට දුක්ඛේන. ඒ සමහර දැන් බලන්න මේවල සමහර මේ උඩ තියෙන වචනෙත් වෙනස් සමහර පේජස් වල මම දැක්කා. මේ අසංගෘහිතෙන් අසංගෘහිත නෙමෙයි සමහර පිටුවල තියෙන. ඔන්න වගේ ඒ පොඩි පොඩි printing mistakes තියෙන. මෙතන නම් ඒ පෙයාලමෙන් නම් මොනවත් එහෙම දැන් බලන්න මේක නෑනේ සිංහල පැත්තේ බලන්න. සෝකේන් යම් ධර්ම කෙනෙක්, දුක්ඛයෙන් යම් ධර්ම කෙනෙක්. වෙනවද ඔලන්ට? මේ 16 විච්ඡේදය. අන්න ඒ වගේ. එතන ඒ වගේ ප්‍රශ්නයක් අහම ටක් ගාලා සිංහල පැත්තටත් පෙරලලා බලන්න. ඒ පෙයාලම දැම්මට ඒක අර පහලට එන්න ඕන පෙයාලමක් තමයි එතන. ඒක අවශ්‍ය නැති එකක්. හොඳයි. එතකොට දුක්ඛේන අපි දැන් අපි කරේ දුක්ඛේන නේ. හරි. එතකොට මේ පෙයාලමෙන් මුකුත් පෙන්නන්න නැහැ. එතකොට අපි දන්නවා මේක මේ වේදනා ස්කන්ධයට අයිති දෙයක් ඉන්න වේදනා ස්කන්ධයේ පැත්තකට තියලා ඉදිරි ස්කන්ධ හතර ලිව රූප සංඥා සංකාර සහ විඥාන යන ස්කන්ධ හතර සංඛ්‍යාත ඒවා එක නැතු නියෝජනය කරන රූප 28යි චෛතසික 52යි සිත් 89යි නිර්වාණය. මේක කඩාගන්නේ ඉස්සරහට ඕන වෙන නිසා. ආයතන සංගහින අසංගහිත. එතකොට අපි දන්නවා මේ වේදනාව සංග්‍රහ වෙන්නේ ධම්මායතනේ. ඒතර ධම්මායතනේ හැරිහාම තව ආයතන 11ක් ඉතුරු වෙනවා. ඒ තමයි ඉතිරි ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතන. එතන 11යි නේ. යන ආයතන 11 නියෝජනය කරනවා ඕලාරික රූප 12කුයි සිත් 89යි. ධාතු සංගහින අසංගහිත. වේදනා චෛතසිකේ සංග්‍රහ වෙන්නේ ධම්ම ධාතුව. ඒතර අසංග්‍රහ වෙන්නේ ඒවනේ අපි හොයන්නේ. ධම්ම ධාතුව හැර ඉතිරි ඕලාරික රූප ධාතු 10. අපි දන්නවා ධාතු 17ක අසංග්‍රහ වෙන්න ඕනේ. එකකනේ සංග්‍රහ වෙන්නේ. අසංග්‍රහ 17යි. මොකද 18යිනේ අපිට තියෙන්නේ. ඒතර මේ ටික තමයි ඉතිරි ඕලාරික රූප ධාතු 10යි. සප්ත විඥාන ධාතුයි කියන 7ක් තියෙන අතර ධාතු 17. යන ධාතු 17
නියෝජනය කරනවා ඕලාරික රූප 12කුයි සිත් 89යි. පොදු සාධකයේ තමයි ඕලාරික රූප 12 සහ සිත් 89. එතකොට යේ ධම්මා ඒකයි. එතකොට ඒ ධර්ම සමග ඕලාරික රූප 12 සහ සිත් 89 සමග යම් ධර්ම කෙනෙක් කන්ද සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාද ඒ ධර්ම කියන්නේ තේ ධම්මයි ඊට පස්සේ ඒ ධර්ම කොපමණ ස්කන්ධ කොපමණ ආයතන කොපමණ ධාතුන්හි අසංග්‍රහ වෙනවාද ඒ ධර්ම ඊටත් කියනවා මේ විදිහට තමයි යන්නේ අපි එතෙන්ට ගිහිලා ඊටු ටික බලමු එතකොට තේහි ධම්මේ ඕලාරික රූප 12 සහ සිත් 89 සමග සමග එතකොට කන්ද සංග්‍රහයෙන් අසංගහිත අපි දන්නා මේක සංග්‍රහ වෙන්නේ රූපස්කන්ධේ විඤ්ඤාණස්කන්ධේ. එතකොට ඒ දෙක පැත්තකින් තියෙනවා. ඒ දෙක පැත්තකින් තිබ්බම අපි දන්නවා අපිට ඉතුරු වෙන්නේ වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ තුනක්. ඒ ස්කන්ධ තුන නියෝජනය කරන්නේ චෛතසික 52ක්. ඊට අමතරව අසංග්‍රහ කියන හින්දා අපි අසංග්‍රහිත කියනින් නිර්වාණය දානවා. ආයතන සංගහේන අසංගහිත. එතකොට ආයතනවල මේක ඕලාරික රූප 12 වෙනවා ආයතන 10ක් ඕලාරික රූප ආයතන 10යි. සිත් 89 කියන්නේ මන ආයතනේ ආයතන 11ක්ම මේක සංග්‍රහ වෙනවා. අසංග්‍රහ වෙන්නේ එක ආයතනයක ඒක තමයි ධම්මායතනය. ඒතර ධම්මායතනය නියෝජනය කරනවා සුකම රූප 16යි චෛතසික 52යි නිර්වාණය. ඒක අපි හොඳට දන්න දෙයක්. ධාතු සංගහයන අසංගහිත. ඕලාරික රූප 12 සංග්‍රහ වෙන්නේ ඕලාරික රූප ධාතු 10යි සිත් 89 සංග්‍රහ වෙන්නේ සප්ත විඥාන ධාතුයි. ඒතර මෙතන ධාතු 17ක සංග්‍රහ වෙනවා. එතකොට අසංග්‍රහ වෙන්නේ එක ධාතුවයි ධම්ම ධාතුවයි. ධම්ම ධාතු නියෝජනය කරනවා සුකුම රූප 16 චෛතසික 52යි නිර්වාණය. ඒතර මේ චෛතසික 52යි නිර්වාණයයි කියන්නේ මොකක්ද? පොදු සාධකය. ඒතර ගියේ යම් ධර්ම කෙනා හෙව්වා. ඒ ධර්ම චෛතසික 52 සහ නිර්වාණය. කොපමණ ස්කන්ධ කොපමණ ආයතන කොපමණ ධාතුන් සංග්‍රහ වෙනවාද කියලා අහනවා. ඒ ධර්ම ස්කන්ධ දෙකක දුහි කන්දේහි ඒකාදස ආයතනෙහි ආයතන 11ක සතරසි ධාතුයි ධාතු 17ක අසංග්‍රහිත වෙනවා කියලා. දැන් බලනවා දුහි ස්කන්ධේ සංග්‍රහ වෙන ස්කන්ධ වෙන්නේ චෛතසික 52 ස්කන්ධ තුනක වේදනා සංඥා සංකාර. ඒක හැර අපිට ඉතුරු වෙනවා. එතකොට අසංග්‍රහ වෙන ස්කන්ධ දෙක මොකද? රූප ස්කන්ධයයි විඥාන ස්කන්ධයයි. ඒ දෙකේ මේව ඇතුළත් වෙන්න බෑ. ඒවා නියෝජනය කරන්න මොන ධර්ම රූප 28 සහ සිත් 89 පරියාපන්න රූප ස්කන්ධය සහ විඥාන ස්කන්ධය යන ස්කන්ධ දෙක සමග. ඒකාදස ආයතනෙහි. එතකොට අපි දන්නවා මේක ධම්මායතනයේට අයිති ධර්ම චෛතසික 52යි නිර්වාණය. එතකොට ඒක සංග්‍රහ වෙන්නේ එක ආයතනයක. එතකොට අසංග්‍රහ වෙන ආයතන කීයක් තියෙනවද? 11ක් තියෙනවා. 12න් එකක් ගියානේ. ඒ 12 11 මොකද්ද? ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතනය. එතකොට ඒවට අයිති ධර්ම ඕලාරික රූප 12 සහ සිත් 89 පරියාපන්න ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතන යන ආයතන 11 සමග සත්ත රසහි ධාතුහි කියන්නේ ධාතු 16ක සංග්‍රහ වෙනවා කියලා. චෛතසික 52යි නිර්වාණය සංග්‍රහ වෙන්නේ ධම්ම ධාතුවේ. ධම්ම ධාතුක පැත්තකට දැම්මහම ඒකට ධාතු 18ක් එනවා නේ අපිට අසංග්‍රහ වෙන්නේ. ඒ මොනවාද? ඕලාරික රූප ධාතු 10යි සප්ත විඥාන ධාතුව. මේවට ඇතුළත් වෙන ධර්ම මොනවාද? ඕලාරික රූප 12 සප්ත විඥාන ධාතුව ගැන සිත් 89 සහ සිත් 89 පරියාපන්න ඕලාරික රූප ධාතු 10 සහ සප්ත විඥාන ධාතුව වෙන ධාතු 17 සමග අසංග්‍රහිත වේ. ඊළඟ පදයට දෝමනස්සේන දෝමනස්සේ සංඛ්‍යාත එන්න ඕනේ. දෝමනස්සේ එතකොට දෝමනස්සේ සංඛ්‍යාත දෝෂ මූල සිද්දකේ උපදින වේදනා චෛතසිකේ සමග අර වගේමයි. එතකොට කන්ද යම් ධර්ම කෙනෙක් කන්ද සංග්‍රහයෙන් අසංග්‍රහ වූවා උද ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහ වූවා උද ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහ වූවා උද. එතකොට මොකද්ද මේ වේදනා චෛතසිකේ? ඉන්නේ දෝෂ මූල සිද්දකේ උපදින වේදනා. වේදනා චෛතසිකේ කියන්නේ සංස්කාර ස්කන්ධයටයි දෙයක් එක් පැත්තක. වේදනා ස්කන්ධ සමග වේදනා ස්කන්ධයටයි වේදනා චෛතසිකේ.
එයා පැත්තකට කරනවා වේදනාස්කන්ධය හැර ඉදිරි ස්කන්ධ හතර අපි ලියනවා රූප සංඥා සංකාර සහ විඥාන යන ස්කන්ධ හතර නියෝජනය කරන ධර්ම ලියනවා ඊළඟ රූප 28යි චෛසික 51යි සිත 89යි නිර්වාණය ආයතන සංගහයන සංගහිත අපි දන්නවා වේදනා චෛසිකේ සංග්‍රහ වෙන්නේ ධම්මායතන ඒතර ධම්මායතනේ හැර අසංග්‍රහ වෙන්නේමනේ හොයන්නේ ඉදිරි ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතනේ ගින ආයතන 11 ක අසංග්‍රහ වෙනවා. ඒ ආයතන 11 නියෝජනය කරන ධර්ම තමයි ඕලාරික රූප 12 සහ සිත 89. ධාතු සංගහේන අසංගහිතා කියවම අපි දන්නවා වේදනා ස්කන්ධයේ සංග්‍රහ වෙන්නේ ධම්ම ධාතුවේ ධම්ම ධාතුව පැත්තකට කරාම ධාතු 17ක් තියෙනවා. ඒ මොනවාද? ඉතිරි ඕලාරික රූප ධාතු 10 සහ සප්ත විඥාන ධාතු. ජන ධාතු 17 නියෝජනය කරන ඕලාරික රූප 12 සහ සිත 89. දැන් මේකේ පොදු සාධකයේ ගත්තොත් මෙතන කඩාගත්ත හින්දා අපිට හොයන්න පුළුවන් ඕලාරික රූප 12යි සිත් 89යි තමයි පොදුවේ තියෙන්නේ. ඒ තමයි යම් ධර්ම කෙනා හැමතැනකම පොදු ධර්මයි. යම් ධර්ම කෙනා ඕලාරික රූප 12 සහ සිත් 89. ඒ ධර්ම සමග ඕලාරික රූප 12 සහ සිත් 89 සමග යම් ධර්ම කෙනෙක් කන්ද සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ආයත සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාද ඒ ධර්ම කොමන ස්කන්ධ කොමන ආයතන කොමන ධාතුන්හි අසංග්‍රහිතයි. දැන් ඒ කොටසට යනවා. දැන් අපි මේ දෙවෙනි කොටසට ආවේ. ඒකට අපි දන්නා ඕලාරික රූප 12යි සිත් 89 ස්කන්ධවලදී සංග්‍රහ වෙන්නේ රූපස්කන්ධේ විඤ්ඤාණස්කන්ධයයි. ඒතර රූපස්කන්ධේ විඤ්ඤාණස්කන්ධේ පැත්තකට දැම්මහම අපිට ඉතුරු වෙනවා වේදනා සංඥා සංකාර කියලා ස්කන්ධ තුනක් අසංග්‍රහ වෙන. ඒ තුන නියෝජනය කරනවා චෛසික 52කුයි නිර්වාණය. එතකොට ආයතන සංගහේන අසංගහිතකම අපි දන්නා ඕලාරික රූප 12 කියන්නේ වෙනම ආයතනයක් ඕලාරික රූප ආයතන 10ක් සිත් 89 කියන මන ආයතනය. ආයතන 11ක මේ කොළපාටින් දීලා තින ධර්ම සංග්‍රහ වෙනවා. ඒතර ඒ ආයතන 11 පැත්තකට කරාම අපිට අසංග්‍රහ වෙන එකම ආයතනේ ඉන්නේ ධම්ම ආයතනය. ධම්ම ආයතනය නියෝජනය කරනවා රූප 16 චෛසික 52 සහ නිර්වාණය. ධාතු සංගහේන අසංගහිත මේක සංග්‍රහ වෙන්නේ ඕලාරික රූප 12යි සිත් 89යි සංග්‍රහ වෙනවා ඕලාරික රූප ආයතන 10කයි සප්ත විඥානෝයි සප්ත විඥාන ධාතුයි කියන ධාතු 17ක. එතකොට අසංග්‍රහ වෙන්නේ ඉතුරු වෙන්නේ ධම්ම ධාතුව විතරයි. ධම්ම ධාතුව නියෝජනය කරන සුකෝ රූප 16යි චෛසික 52යි නිර්වාණය. දැන් මේ පොදු සාධකයේ හොයලා තමයි පස්සේ මම මේ දුඹුරු පාටින් දැම්මේ. පොදු සාධකයේ චෛසික 52 සහ නිර්වාණය. ඒක තමයි යම් ධර්ම කියන්නේ. ඒක තමයි දෙවනි පද පෙරළියට ආවේ යම් ධර්ම කෙනා මොනවාද ආවේ චෛසික 52 සහ නිර්වාණය. ඒ ධර්ම චෛසික 52 සහ නිර්වාණය. පොබ්බන ස්කන්ධ කොමන ආයතන කොමන ධාතුන්හි අසංග්‍රහ වේද ඒ ධර්ම ඒ කියන්නේ චෛසික 52 සහ නිර්වාණය ස්කන්ධ දෙකක ඒකාදශ ආයතනයේ ආයතන 11ක සත්තර රසී ධාතුයි ධාතු 17ක අසංගෘහිත වේ කියලා කියනවා. එතකොට චෛසික 52යි නිර්වාණය සංග්‍රහ වෙන්නේ ස්කන්ධවලදී චෛසික ගැන විතරයි හිතන්න තියෙන්නේ වේදනා සංඥා සංකාර කියන ස්කන්ධවල සංග්‍රහ වෙනවා. අසංග්‍රහ වෙන්නේ කොහෙද? රූපස්කන්ධේ විඥාන ස්කන්ධය. ඒක අපි ලියාගත්තා. ඊට පස්සේ ඒකේ ධර්ම ලිව්වොත් රූප 28 සිත් 89 පරියාපන්න රූපස්කන්ධය සහ විඥාන ස්කන්ධය යන ස්කන්ධ දෙක සමග. ඊළඟට ආයතනවලදී මේක චෛසික 52යි එතන නිර්වාණයත් ගන්නවා. නිර්වාණය දෙකම සංග්‍රහ වෙන්නේ ධම්මායතන. ඒක ධම්මායතනේ පැත්තකින් තිබ්බාම ආයතන 11ක අසංග්‍රහ වෙනවා. ඒ ආයතන 11 මොනවාද? ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතන යන ආයතන 11. ඒවට නියෝජනය කරන ධර්ම මොනවාද? ඕලාරික රූප 12 සහ සිත් 89 පරියාපන්න ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතන යන ආයතන 11 සංග්‍රහ. සත්තර රසී ධාතුයි. මේක සංග්‍රහ වෙන්නේ චෛසික 52 නිර්වාණය සංග්‍රහ වෙන ධම්ම ධාතුයි. එතකොට අපි කරන්නේ ධම්ම ධාතුව පැත්තකින් තියනවා. එතකොට ධම්ම ධාතුව පැත්තකින් තිබුණාම තව ධාතු 17ක් ඉතුරු වෙනවා අසංග්‍රහ වෙනකොට. ඒ මොනවාද? ඕලාරික රූප ධාතු 10 සහ සප්ත විඥාන ධාතු කියන ධාතු 17. ඒ වගේ අතුලත් ධර්ම මොනවාද? ඕලාරික රූප 12 සහ සිත් 89 පරියාපන්න ඕලාරික රූප ධාතු 10 සහ සප්ත විඥාන ධාතු වෙන ධාතු 17 සමග අසංගෘහිත වෙයි. පැහැදිලිද නේ? දැන් මම ඔයගලට කියලා දෙන ඇයි මෙතනදි මම මේ ස්කන්ධ මේ පැත්තට ලියන්නේ මෙතනදි ස්කන්ධ මේ ආයතන මේ පැත්තට ලියන්නේ හේතුව මෙතන අහන්නේ ධම්මා. එතකොට අපි ධර්ම වලින් උත්තර දෙන්න ඕනෙ හින්දා ස්කන්ධ ආයතන ධාතු මේ පැත්තට ගන්නවා. ධර්ම වලින් උත්තර දෙන්න ඕනෙ හින්දා මෙතන අහන්නේ කොමන ස්කන්ධ කොමන ආයතන කොමන ධාතු හින්දා ඒින්ද ඒවා ඉස්සරහ මේ උත්තරේට එන්න ඕනේ ඒක. ඒකින්ද ඒක මේ පැත්තට ගත්තා. මම ඔයගලට කලින් පැහැදිලි කරා ආමතකද කියලා දන්නේ නැති හින්දා නැවත පැහැදිලි කරා. මොනවද තේරෙන්නේ නැත්නම් තියනනම් අහන්න.
ඊළඟ පදේ උපායාසේන. උපායාසය සංඛ්‍යාත දෝෂ මූල සිද්දකෙහි උපදින උපදින දෝෂ චතුස්කය සංග. ජම් ධර්ම කෙනෙක් කන්ද සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ඒ ධර්ම සම්බන්ධ යම් ධර්ම කෙනා හොයනවා. දෝෂ චෛතසිකය කියන එක අපි දන්නවා සංග්‍රහ වෙන්නේ සංස්කාර ස්කන්ධේ. ඉතින් අපෙන් අහන්නේ අසංග්‍රහිත වෙන තැනනේ සංග්‍රහ වෙන සංග්‍රහිත වෙන එක නෙමෙයි. ඉතින් අසංග්‍රහිත වෙනේව හොයන සංග්‍රහිත වෙන එක පැත්තකින් දෙන සංස්කාර ස්කන්ධේ හැර. ඉතින් අපිට ඉතිරි වෙන ස්කන්ධ හතරක් තියෙනවා. ඉතිරි රූප වේදනා සංඥා සහ විඥාන යන ස්කන්ධ හතර. ඒක නියෝජනය කරනවා රූප කියන්නේ රූප 28, වේදනා සංඥා කියන්නේ වේදනා සංඥා චෛතසික දෙක, විඥානය කියන්නේ සිත් 89. ඊට අමතරව සහ නිර්වාණය අසංගුප්ත හින්දා. ආයතන සංග්‍රහයෙන් අසංගහිත. ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහ වෙන තැනක බැලුවොත් මේක සංග්‍රහ වෙන්නේ දෝෂ චෛතසිකේ සංග්‍රහ වෙන්නේ ධම්මායතනේ නේ. ධම්මායතනේ චෛතසිකේ තියෙන්නේ ඒක නිසා අපි ධම්මායතනේ පැත්තකින් තියෙනවා. ධම්මායතනේ හැර ඉතිරි ඕලාරික රූප ආයතන 10ක් තියෙනවා අපිට. ඉතින් ඉතින් ධම්මායතනේ පැත්තකට දැම්ම ආයතන 11ක් අපිට ඉතුරු වෙනවා අසංග්‍රහ වෙන්නනේ. එතකොට අපි මොකද කරන්නේ? ධම්මායතනේ හැර ඉතිරි ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතනය යන ආයතන 11 සංඛ්‍යාත ඕලාරික රූප 12 සහ සිත් 89. ධාරික රූප 12 සහ සිත් 89. ඊළඟට ධාතු සංගහේන අසංගහිත. ධාතු වලදිත් අපි දන්නවා දෝෂ චෛතසිකේ සංග්‍රහ වෙන්නේ ධම්ම ධාතුවට කියලා. ඒක ධම්ම ධාතුව පැත්තකින් දිවම ධාතු 17ක් අපිට එනවා. ඒ ධාතු 17 මොකද්ද? අසංග්‍රහ වෙන ධාතු 17, ඕලාරික රූප ධාතු 10යි, සප්ත විඥාන ධාතුයි කියන ධාතු 17. ඒව නියෝජනය කරන ඕලාරික රූප 12යි සිත් 89යි. ඉතින් පොදු සාධකයේ ගත්තොත් ඕලාරික රූප 12 සහ සිත් 89. ජී ධම්ම ඕලාරික රූප 12 සහ සිත් 89. ඒ ධර්ම සමග යම් ධර්ම කෙනෙක් කන්ද සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ඒ ධර්ම කොමන ස්කන්ධ කොමන ආයතන කොමන ධාතු සමග අසංග්‍රහිත වේද කියලා. ඒ ධර්ම එතකොට කියන දුහි ආයතනේ ඒකාදසහ දුහි කන්දේහි ඒකාදසහ ආයතනේ සත්තරස හි ධාතුයි අසංගහිත. එතකොට දැන් අපි යනවනේ මෙතෙන්ට සම වෙන. දැන් එතකොට මේ මෙතනදී අපි ඕලාරික රූප 12 සහ සිත් 89. අපි දැන් හොයාගත්තා ඕලාරික රූප 12 සහ සිත් 89 සංග්‍රහ වෙන්නේ කොහෙටද? රූපස්කන්ධයටයි විඤ්ඤාණස්කන්ධයටයි. ඒ දෙක පැත්තකින් තිබ්බම තව ස්කන්ධ තුනක් වෙන අසංග්‍රහ වෙන. ඒ මොනද? වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ තුන නියෝජනය කරනවා චෛතසික 52 සහ නිර්වාණය. එතකොට ආයතන සංග්‍රහයෙන් අසංගහිතකම අපි දන්නවා මේක ඕලාරික රූප ආයතන 10ක සංග්‍රහ වෙනවා, සිත් 89 මන ආයතනයේ සංග්‍රහ වෙනවා. ඒත් ආයතන 11ක දැන් සංග්‍රහ වෙලා. ආයතන තව එකයි ඉතුරු වෙන්නේ. මොකද? ධම්ම ආයතන. ඒක තමයි අසංග්‍රහ වෙන ආයතනේ. ධම්ම ආයතනේ නියෝජනය කරන සුකුම රූප 16යි චෛතසික 52යි නිර්වාණය. ධාතු සංග්‍රහයෙන් අසංගහිත. අපි දන්නවා මේ ඕලාරික රූප 12 සංග්‍රහ වෙන්නේ ඕලාරික රූප ධාතු 10, සිත් 89 සංග්‍රහ වෙන්නේ සප්ත විඥාන ධාතුවේ. එතකොට ධාතු 17ක සංග්‍රහ වෙනවා. අසංග්‍රහ වෙන්නේ එකම ධාතුවයි, ඒ තමයි ධම්ම ධාතුව. ධම්ම ධාතුව නියෝජනය කරනවා සුකුම රූප 16යි චෛතසික 52යි නිර්වාණය. ඉතින් පොදු ධර්මයේ යේ ධම්මා හිව චෛතසික 52යි නිර්වාණය. ඒ ධර්ම චෛතසික 52යි නිර්වාණය කොපමණ ස්කන්ධ කොපමණ ආද කොපමණ ධාතුන් අසංග්‍රහ වෙනවද කියලා අහනවා. එතකොට අසංග්‍රහ වෙන ඒවා බැලුවොත් අපි ගන්න වෙන්නේ දුහි කන්දේහි චෛතසික 52යි නිර්වාණයයි සංග්‍රහ වෙනවා චෛතසික 52 වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ තුනේ චෛතසික 52 සංග්‍රහ වෙනවා. ඉතින් ඒක පැත්තකට තිබ්බම අපිට අසංග්‍රහ වෙන ස්කන්ධ දෙකක් හම්බ වෙනවා. ඒ මොනද? රූපස්කන්ධය සහ විඤ්ඤාණස්කන්ධය. ඒවට අයිති ධර්ම මොනවද? රූප 28 සහ සිත් 89. සිත් 89 පරියාපන් රූපස්කන්ධය සහ විඤ්ඤාණස්කන්ධය යන ස්කන්ධ දෙක සමග. චෛතසික 52 සහ නිර්වාණය අපි දැන් ආයතන වලට යන ඒකාදස ආයතනය. ආයතන 11ක සංග්‍රහ වෙනවායි කියනවා. එතකොට මේ දෙකම චෛතසික 52යි නිර්වාණයයි සංග්‍රහ වෙන්නේ එක ආයතනයක. ඒක මොකද්ද? ධම්ම ආයතනය. එතකොට අපි ධම්ම ආයතනේ පැත්තකින් තියනවා. ධම්ම ආයතනේ පැත්තකින් තිබ්බම අපිට ඉතුරු වෙනවා ඕලාරික රූප ආයතන 10ක් සහ මන ආයතනය.
ඒවටයිති ධර්මටික ලියන ඕලාරික රූප 12කුයි මනායතනෙට අයිති වන සිත 89 පරියාපන්න ඕලාරික රූප ආයතන 10 සහ මනායතන යන ආයතන 11 සමග සත්ත රසහි ධාතුයි ධාතු 17ක අසංග්‍රහ වෙනවායි කියන අපි දන්නවා ඒතකොට මේ චෛසික 52 සහ නිර්වාණය ධම්ම ධාතුවේ සංග්‍රහණ එක ධාතුවක එතකොට ධාතු 18න් එකක් හැරියාම ධාතු 17ක අසංග්‍රහ වෙනවා ඒ ධාතු 17 මොකද්ද අපි දන්නා ඕලාරික රූප ධාතු 10කුයි සප්ත විඥාන ධාතුවයි. ඉතින් ධාතු 17ෙම අසංග්‍රහ වෙනවා කියලා නේ. එතකොට ඒවට අයිති ධර්ම ඕලාරික රූප 12යි සප්ත විඥාන ධාතුව ගැන සිත් 89 පරියාපන්න ඕලාරික රූප 12 ඕලාරික රූප ධාතු 10 ඕලාරික රූප 12 නියෝජනය කරන වලට ඕලාරික රූප ධාතු 10 සප්ත විඥාන ධාතුව වෙන ධාතු 17 සමග අසංග්‍රහිත වේ. පැහැදිලි ඇති අපැහැදිලි නම් අහන්න සතිපට්ඨානේන සතිපට්ඨානේ සංඛ්‍යාත ලෝකෝත්තර සිත් අටේ උපදින සතිචෛතසිකය අර විදියමයි සතිචෛතසිකය සමග ජම් ධර්ම කෙනෙක් කන්ද සංග්‍රහයෙන් අසංග්‍රහ වූවා උද ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහ වූවා උද ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහ වූවා උද කියලා තමයි අහන්නේ එතකොට සතිචෛසිකේ සංග්‍රහ වෙන සංස්කාර ස්කන්ධේ සංස්කාර ස්කන්ධේ හැරුණාම තව ස්කන්ධ හතරක අසංග්‍රහ වෙනවා ඒ මොනවාද ඉතිරි රූප වේදනා සංඥා සහ විඥාන යන ස්කන්ධ හතර නියෝජනය කරන රූප 28යි වේදනා සංඥා චෛතසික දෙකයි අයි මෙතන සංස්කාර ස්කන්ධේ ඉන්නේ පැත්තකට ගියේ ඒතර වේදනා සංඥා විතරයි තියෙන්නේ ඒතර වේදනා සංඥා චෛතසික දෙකයි සිත් 89 සහ නිර්වාණ ආයතන සංග්‍රහයන සංගහිතා සතිචෛසිකේ සංග්‍රහ වෙන්නේ ධම්මායතනයේ එතකොට ධම්මායතනේ හැර ඊටකට තව ආයතන 11ක් ඉතුරු වෙනවා. ඒ ආයතන 11 මොනවාද? අසංග්‍රහ වෙන ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතනේ. යන ආයතන 11 නියෝජනය කරනවා සංඛ්‍යාත ඕලාරික රූප 12ක් සහ සිත් 89. යන ධාතු සංගහේන අසංගහිත. මේ සතිචෛතසිකේ සංග්‍රහ වෙන්නේ ධම්ම ධාතුවේ. ධම්ම ධාතුව හැර. තව ධාතු 17ක් තියෙනවා නේ. ඕලාරික රූප ධාතු 10 සහ සප්ත විඥාන ධාතු යන ධාතු 17 වෙන තැන එක පොඩි යන ධාතු 17 ධාතු 17 අත සංඛ්‍යාත ඕලාරික රූප 12 සහ ඒවට අයිති වෙන ධර්ම ඕලාරික රූප 12යි සිත් 89 ඊළඟට අපි ආයි බලනවා එතකොට දැන් අපි යේ ධම්මා එක හොයාගත්තා නේ පැහැදිලි නේ යේ ධම්මා හොයාගත්ත ජම් ධර්ම කෙනා හොයාගත්තා ඒ ධර්ම කෙනා තමයි ඕලාරික රූප 12යි සිත් 89 ඒ ධර්ම සමග ඕලාරික රූප 12 සහ සිත් 89 සමග එතකොට ඒ ධර්ම සමග එතකොට ඒකත් එක්ක ඕලාරික රූප 12යි සිත් 89 සමග ජම් ධර්ම කෙනෙක් කන්ද සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද කියලා අහනවා. එතකොට බලනවා ඕලාරික රූප 12 සංග්‍රහ වෙන්නේ ස්කන්ධවලි රූපස්කන්ධේ සිත් 89 විඥාන ස්කන්ධේ මේ දෙක පැත්තකින් තිබ්බාම අසංග්‍රහ වෙන ස්කන්ධ තුනක් තියෙනවා. වේදනා සංඥා සංකාර යන ස්කන්ධ තුන. ඒක නියෝජනය කරනවා චෛතසික 52ක් ඊට අමතරව නිර්වාණයක් දානවා. ආයතන සංගහයන සංගහිත ඕලාරික රූප 12යි සිත් 89 සංග්‍රහ වෙන්නේ ඕලාරික රූප ආයතන 10කයි මන ආයතනය කියන ආයතන 11යි එතන අසංග්‍රහ වෙන්නේ එක ආයතනයක තමයි ධම්ම ආයතනය ධම්ම ආයතන නියෝජනය කරන්නේ මොනවද සුකුම රූප 16කුයි චෛසික 52යි නිර්වාණය ධාතු සංගහයන සංගහිත එතකොට ඕලාරික රූප 12 සංග්‍රහ වෙනවා ඕලාරික රූප ධාතු 10යි සිත් 89 සප්ත විඥාන ධාතු. ඒ කියන්නේ ධාතු 17ක මේක සංග්‍රහ වෙන්නේ. අසංග්‍රහ වෙන්නේ එතකොට ධම්ම ධාතුව විතරයි ඉතුරු වෙන්නේ. ඒක ධම්ම ධාතුව නියෝජනය කරනවා සුකුම රූප 16 චෛසික 52 නිර්වාණය. ඒතර පොදු සාධකේ යේ ධම්මා යම් ධර්ම කෙනා චෛසික 52 සහ නිර්වාණය. එනේ වෙන මොකුත් ගන්න බෑ. එතකොට අපි යේ ධම්මා එහෙම ගත්තා. එතකොට ඒ ධර්ම මොනවාද චෛසික 52 නිර්වාණය. කොමන ස්කන්ධ කොමන ආයතන කොමන ධාතුන් නි සංග්‍රහ වෙනවද කියලා අහනවා. අසංග්‍රහ වෙනවද අහනවා. ඒ ධර්ම ස්කන්ධ දෙකක ඒකාදස ආයතනෙහි ආයතන 11ක සත්තර රසී ධාතුහි ධාතු 17ක අසංග්‍රහිත වෙනවා කියලා. එතකොට ඒ ධර්ම ස්කන්ධවලදී චෛසික 52යි නිර්වාණයයි සංග්‍රහ වෙන්නේ කොහෙද? සංග්‍රහ වෙනවා වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ තුනේ. පැහැදිලි නේ? එතකොට අපිට ඉතුරු වෙන්නේ මොකද්ද? විඥාන ස්කන්ධේ
රූපස්කන්ධයයි විඤ්ඤාණස්කන්ධයයි කියන ස්කන්ධ දෙකේ තමයි අසංග්‍රහ වෙන්නේ. ඒතර ඒවට ඇතුළත් දරන මොනවාද? රූප 28 සහ සිත් 89 පරියාපන්න රූපස්කන්ධය සහ විඤ්ඤාණස්කන්ධය යන ස්කන්ධ දෙක සමග. එතකොට ආපහු අසංග්‍රහ වෙන ආයතන බලනවා. ආයතන 11ක් කියලා දිනවා. ඒකාදස ආයතනේ කියලා තමයි බලන්නේ. මේ 42 නිර්වාණය සංග්‍රහ වෙන්නේ ධම්මායතනේ. එතකොට සංග්‍රහ වෙන්නේ කායතනයක අසංග්‍රහ වෙන ආයතන 11ක නේ. එතන හරි ඒකාදස ආයතනයේ කියන උත්තරේ හරි. එතකොට ඒ කියන්නේ මොනවද? ඕ 42 නිර්වාණයයි කියන එක සංග්‍රහ වෙන්නේ ඕලාරික. එතකොට අපි දන්නවා අසංග්‍රහ වෙන ආයතන ඕලාරික රූප ආයතන 10 නේ. නේ? ඒ සංග්‍රහ වෙන්නේ ඕලාරික සංග්‍රහ වෙන්නේ ධම්මායතනේ නේ. ධම්මායතනේ විතරයි. එතකොට 11ක් ඉතුරු වෙනවා. ඒ මොකද 11 ඕලාරික රූප ආයතන 10 ආයතනයි. ඒ 11 අසංග්‍රහ වෙනවා. ඒවට අයිති ධර්ම ඕලාරික රූප 12 සහ සිත් 89 පරියාපන්න ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතන යන ආයතන 11 සමග සංග්‍රහ වෙනවා. ඊළඟට සත්තර රසහි ධාතුයි. අපි දන්නවා චෛසික 52 නිර්වාණයයි සංග්‍රහ වෙන්නේ ධම්ම ධාතුයි. නේ ධම්ම ධාතුව පැත්තකට තිබ්බහම අපි දන්නා තව ධාතු 17ක් අසංග්‍රහ වෙනවායි කියලා. ඒ ධාතු 17 හෙව්වොත් අපි දන්නවා ඕලාරික රූප ධාතු 10යි සප්ත විඤ්ඤාණ ධාතුවයි කියලා. අසංග්‍රහ වෙන ධාතු. ඒවට අයිති ධර්ම ඕලාරික රූප 12 සහ සිත් 89 පරියාපන්න ඕලාරික රූප ධාතු 10 සහ සප්ත විඤ්ඤාණ ධාතු වෙන ධාතු 17 සමග අසංගෘහිත වේ. ඊළඟ පදයේ තියෙන සම්මප්පදානේන සම්මප්පදානේ සංඛ්‍යාත ලෝකෝත්තර කුසල් සිත් 4 උපදින විරිය චෛතසිකේ. මේකේ තමයි රෙෆරන්ස් එකක් තියෙනවා කලිනුත් කියලා දීලා තියෙනවා. ධාතු කතා ප්‍රකරණ සන්නේ ධර්ම වශයෙන් ලෝකෝත්තර සිත් 8 යෙදෙන විරිය චෛතසික සම්‍යක් ප්‍රධාන ධර්ම ලෙස ගෙන තිබේ. නමුත් ධර්ම වශයෙන් ලෝකෝත්තර කුසල් සිත් 4 යෙදෙන විරිය චෛතසිකේ විභංග ප්‍රකරණයට අනුව ගනු ලැබේ. විභංග ප්‍රකරණය ඔන රෙෆරන්ස් එක පළවෙනි පොත 1 සම්මප්පදාන විභංගය පිටුව 378 ඡේද 101 පෙරලා බැලුවාම ඕරන්ට ඒක තේරෙයි. එතකොට මේ විරිය චෛතසිකය කන්ද සංග්‍රහයෙන් අසංග්‍රහ වෙන්නේ කොතනද කියලා බලමුනේ. ඒ කියන්නේ විරිය චෛතසිකයේ සමග යම් ධර්ම කෙනෙක් කන්ද සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද කියලා බලනවා. යම් ධර්ම කෙනා හොයන්නේ යනවා දැන් අපි දන්නා විරිය චෛතසිකයේ සංග්‍රහ වෙන්නේ සංස්කාර ස්කන්ධේ. සංස්කාර ස්කන්ධය පැත්තකට තිබ්බාම තව ස්කන්ධ 4ක අසංග්‍රහ වෙනවා. සංග්‍රහ වෙන එක පැත්තකින් තිබ්බනේ සංස්කාර ස්කන්ධය සංග්‍රහ වෙනවා. ඉතිරි රූප වේදනා සංඥා සහ විඥාන යන ස්කන්ධ 4 නියෝජනය කරන්නේ මොනවාද? ධර්ම රූප 28යි වේදනා සංඥා චෛතසික දෙක නිතරුනේ. වේදනා සංඥා චෛතසික දෙකයි සිත් 89 නිර්වාණය නේ. මොකද අසංග්‍රහ වුණේ ඒ ස්කන්ධ දෙකේ. වේදනා සංඥා දෙක ආපු හින්දා තමයි චෛතසික දෙකක් ආවේ. එතකොට ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහිත. දැන් අපි දන්නවා විරිය චෛතසිකයේ සංග්‍රහ වෙන්නේ ධම්මායතනෙ. මොකද ධම්මායතනෙට තමයි චෛතසික යන්නේ. එතකොට ධම්මායතනෙ හැර එතකොට අපිට ඉතුරු වෙන්නේ මොනවද? ආයතන 11ක් ඉතුරු වෙනවා. අසංග්‍රහ වෙන. අසංග්‍රහ වෙන ආයතනෙ මොනවද? ධම්මායතනෙ හැර ඉතිරි ඕලාරික රූප ආයතන 10යි මන ආයතනයයි කියන ආයතන 11 අසංග්‍රහ වෙනවා. ඒ ආයතන 11 මේ නියෝජනය කරන්නේ මොනවද? ඕලාරික රූප 12කුයි සිත් 89 නේ. හරි. එතකොට ධාතු සංගහේන අසංගහිත. එතකොට අපි දන්නවා මේ විරිය චෛතසිකේ සංග්‍රහ වෙන්නේ ධම්ම ධාතුයි. ඒක අසංග්‍රහ වෙන්නේ හොයන්න සංග්‍රහ වෙන ධාතුව පැත්තකට දානවා. ඒක ධම්ම ධාතුව හැර ඉතිරි රූප ධාතු 10යි සප්ත විඥාන ධාතුවයි කියන සප්ත විඥාන ධාතු යන ධාතු 17 තමයි අසංග්‍රහ වෙන ධාතු වලට එන්නේ. දෙකක් සංග්‍රහ වෙනවා නම් 17ක අසංග්‍රහ වෙනවා. ඒක නියෝජනය කරන ධර්ම තමයි ඕලාරික රූප 12 සහ සිත් 89. පැහැදිලිනේ? ඒ ඕලාරික රූප 12 ඉන්නේ ඕලාරික රූප ධාතු 10න් සප්ත විඥාන ධාතුව ගැන ඇතුළේ තියෙන සිත් 89. ඕකෙන් තමයි අසංග්‍රහ වෙන්නේ. එතකොට අපි බැලුවොත් පොදු සාධකයේ ධම්ම යම් ධර්ම කියලා වෙන්නේ ඕලාරික රූප 12 සහ සිත් 89. තේහි ධම්මෙහි කියන්නේ ඕලාරික රූප 12 සහ සිත් 89 සමග යම් ධර්ම කෙනෙක් කන්ද සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද කියලා.
එතකොට ජම් ධර්ම කෙනා චෛසික 50 ජම් ධර්ම කෙනා තමයි අපි මේ හොයන්න ඕනේ දැන් මෙතන අපි හෙව්වා ඒකෙන් උදව් කරගෙන තමයි මෙතන ජම් ධර්ම කෙනා අපි හොයන්න ඕනේ කලින් පළවෙනි පද්ද පෙරලියට අනුව ජම් ධර්ම කෙනා හොයාගත්ත ඒ ධර්ම සමග ජම් ධර්ම කෙනෙක් දැන් හොයන්නේ ඒ ධර්ම සමග සංග්‍රහ වෙන ජම් ධර්ම කෙනෙක් එතකොට අපි බලනවා කන්ද සංගහේන අසංගහිතා කියනවා අපි බලනවා ඕලාරික රූප 12 සහ සිත් 89 සංග්‍රහ වෙන්නේ ඕලාරික රූප ආයතන 10කයි මනය ස්කන්ධව සමාවෙන ස්කන්ධවලින් රූප ස්කන්ධේ සහ විඥාන ස්කන්ධේ ඉතින් ඒ දෙක හැරියාම අපිට ඉතුරු වෙනවා වේදනා සංඥා සංකාර යන ස්කන්ධ තුනනේ රූපයි විඥානයි කියන ස්කන්ධ දෙක ගියාම ඉතුරු වෙනවා වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ තුන. මේ ස්කන්ධ තුන නියෝජනය කරන්න චෛසික 52ක් ඊට අමතරව නිර්වාණය අපි දානවා ආයතන සංගහේන අසංගහිත අපි දන්නවා ඕලාරික රූප 12 සංග්‍රහ වෙනවා ඕලාරික රූප ආයතන 10ක සිත 89 සංග්‍රහ වෙනවා මන ආයතන ඒ කියන්නේ මේ ටික ආයතන 11ක සංග්‍රහ වෙලා තියෙනවා ඒතර අසංග්‍රහ වෙන්නේ බලනවා ධම්ම ධාතුව සංඛ්‍යාත සුඛම රූප 16 චෛසික 52 සහ නිර්වාණය නේ ධම්ම ධාතුව ඇතුළත් පද දේවල් තමයි මේවා ඒතර ධාතු සංගහේන අසංගහිත අපි දන්නවා මේක සංග්‍රහ වෙන්නේ ඕලාරික රූප ධාතු 10කයි සප්ත විඥාන ධාතුවයි කියන ධාතු 17 තමයි මේක අසංග්‍රහ වෙන්නේ සංග්‍රහ වෙන්නේ සංග්‍රහ වෙන්නේ. ඒතර අසංග්‍රහ වෙන්නේ එක ධාතුවයි ඉතුරු වෙන්නේ ඒක තමයි ධම්ම ධාතුව. ඒතර ධම්ම ධාතුව නියෝජනය කරන්නේ මොනවද? සුඛම රූප 16යි චෛසික 52යි නිර්වාණය. දැන් මේ මුළු පද තුනටම පොදු සාධකයේ බැලුවොත් මේ ධම්මා හොයාගන්න චෛසික 52 සහ නිර්වාණය තමයි තියෙන්නේ. ඊට අමතරව මොනවත් නැහැ. අපි දැන් ඒක ලියාගත යේ ධම්මා හැටියට. එතකොට තේ ධම්මා, ඒ ධර්මත් ඒකම තමයි. එතකොට කති කන්දේ කති ආයතනේ කති ධාතුයි අසංගහිත. කොමන ස්කන්ධ කොමන ආයතන කොමන ධාතුන්හි සංග්‍රහ වෙනවා දහනා ඒ ධර්ම. එතකොට දුහි කන්දේ. ඊළඟට ඒ ධර්ම අසංග්‍රහ වෙන්නේ මොනවද? කොහෙද? මේක සංග්‍රහ වෙන්නේ වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ තුනේ. ඒතර අසංග්‍රහ වෙන්නේ රූප ස්කන්ධය සහ විඥාන ස්කන්ධය නේ. ඒකට අයිති වෙන්නේ රූප 28 සහ සිත 89 පරියාපන රූප ස්කන්ධය සහ විඥාන ස්කන්ධය යන ස්කන්ධ දෙක සමග. ඒකාදස ආයතනෙහි. දැන් මේ චෛසික 52 නිර්වාණය සංග්‍රහ වෙන්නේ මොකේද? ධම්ම ආයතනේ. ඒතර ධම්ම ආයතනේ හැර ඉතුරු වෙනවා තම ආයතන 11. ඒ මොනවද? ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතන. ඒවට ඇතුළත් ධර්ම තමයි ඕලාරික රූප 12 සහ සිත් 89. එතකොට පරියාපන්න ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතන. එතකොට දැන් ධාතු වලදී බැලුවොත් අපි චෛසික 52යි නිර්වාණයයි සංග්‍රහ වෙන්නේ ධම්ම ධාතුවේ. ඒතර ධම්ම ධාතුව හැදුනහම තව ධාතු 17ක් තියෙනවා. ඒකනේ සත්ත්‍ය රසහි ධාතුයි කියන්නේ. ඒ ධාතු 17 මොනවද? ඕලාරික රූප ධාතු 10යි සප්ත විඥාන ධාතුවයි කියන ධාතු 17. ඒකට ඇතුළත් වෙන ධර්ම මොනවාද? ඕලාරික රූප 12 සහ සිත් 89. පැහැදිලි ඇතිනේ. ඇතුළත් වෙනවා පරියාපන්න ඕලාරික රූප ධාතු 10 සහ සප්ත විඥාන ධාතු වෙන ධාතු 17 සමග අසංගෘහිත වේ. ඊළඟ පදය මට නීතා මහත්මිය මොකද්ද කියන්න බලන්න. පොතෙන් බලන්න. එමෙත හේමන්ත මහත්මිය කිය එතකොට ධ්‍යාන කරන්නේ ඒක අපි ගන්න හැම වෙලෙම චතුක්ක නයින් බුදු ධාතු කතා ප්‍රකරණේ දාලා දෙනවා චතුක්ක නයින් අරගන්න කියලා. චතුක්ක නයින් ලෞකික ධ්‍යාන 24. මොකද මේ ලෞකික ධ්‍යාන 24 කියන්නේ? දැන් අපි දන්නවා ලෞකික ධ්‍යාන ගැන රූපාවචර අරූපාවචර. මේ කවුරු හරි දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මම මේ කොහොමද මේ ධ්‍යාන 56 ගත්ත හැටි පෙන්නනවා. එතකොට ලෞකික ධ්‍යාන 24 කියන්නේ ප්‍රථම ධ්‍යාන දැන් පංචක නයින් ගණන පහක් තියෙනවා. එතෙන්දී අපි ද්විතීයික ධ්‍යානය පැත්තකට කරලා එතන තෘතීයික ධ්‍යානය ද්විතීයික ධ්‍යානයට දානවා. චතුර්ථ ධ්‍යානය තතියික ධ්‍යානයට දානවා. පංචම ධ්‍යානය චතුර්ථ ධ්‍යානයට දානවා. නේ ඒ විදිහට හතරයි ගන්න. එතකොට හතරක් වුණාම රූපාවචර කුසල විපාක ක්‍රියා කියලා සිත් තුනයි තියෙන්නේ. ප්‍රථම ධ්‍යානය, ද්විතීයික ධ්‍යානය තුනයි, තතියික ධ්‍යානය තුනයි, චතුර්ථ ධ්‍යානය තුනයි. ඔක්කොම එතකොට සිත් අපි හරි දකින්න නම් ඔෆ් කරගන්න. ආගෙන ෆෝන් එකක් රින් වෙනවා ඔෆ් කරගන්න. එතකොට චතුක්ක නයින්
එතකොට මේ ධ්‍යාන හතරක් අපි ගන්න ප්‍රථම ද්විතීය තතිය දර තුන ගානේ කුසල විපාක ක්‍රියා කියලා ගත්තොත් රූපාවචර තියන ධ්‍යාන 12 අරූපාවචර කොහොමද ධ්‍යාන 12 ඒක ඔක්කොම පංචක පංචම ධ්‍යාන ඒක චතුක්ක ධ්‍යාන වලින් දැම්මහම 12යි එතකොට රූපාවචර 12යි අරූපාවචර 12යි 24යි කාට හරි තේරුම් නැත්නම් කියන නැවත තේරුම් කරලා දෙන්න ලෝකෝත්තර ධ්‍යානක් තියෙනවානේ අපිට ගන්න 40ක් කියලානේ දීර්ඝ ක්‍රමයේද ඒ 40 ගන්න පංචකණයි එතකොට අපිට තතිය ධ්‍යානයේ කියන්නේ ලෝකෝත්තර සිත් 8 පැත්තකට කරාම චතුක්ක 9 ගන්නකොට 8ක් පැත්තකට වෙනවා ඒ කියන්නේ ဒုတိය ධ්‍යානයේ එක පැත්තකට කළා තතිය ධ්‍යානය ඒ වගේ උඩට යනවානේ එතකොට වෙන්නේ 8 වරක් 4 නේනේ 5ක් නෙමෙයිනේ ප්‍රථම ဒုတိය තතිය චතුර්ක 8 වරක් 4 32යි 32යි 24යි එකතු කරාම 56යි පැහැදිලි ඇති නේද? අපි හැදින්න ගහන්න. ආයි කියලා දෙන්න. ධ්‍යානසිත 56 සමග උපදින. ඒතකොට උපදිනා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියන ධ්‍යානාංග. ඒක නියෝජනය කරන්නේ විතක්ක විචාර ප්‍රීති වේදනානේ. ඒ සුඛ කියන්නේ වේදනා. වේදනා ඒකග්ගතා යන චෛතසික පහස් සමග ජම් ධර්ම කෙනෙක් කන්ද සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද එතකොට දැන් අපි දන්නවා මේ චෛතසික පහ එකක් තියෙනවා වේදනා චෛතසිකය ඒක සංග්‍රහ වෙන්නේ වේදනා ස්කන්ධේ එතකොට විතක්ක විචාර ප්‍රීති ඒකග්ගතා කියන එක සංග්‍රහ වෙන්නේ සංස්කාර ස්කන්ධේ ඊට ස්කන්ධ දෙකක සංග්‍රහ වෙනවා තියෙනවා ඒ දෙක පැත්තකින් තියෙනවා සංස්කාර ස්කන්ධේ සහ වේදනා ස්කන්ධේ හැර ඉතුරු වෙනවා මොකද ස්කන්ධ තුනක් ඒ ස්කන්ධ තුන මොනවද රූප සංඥා සහ විඥාන යන ස්කන්ධ තුන සංඛ්‍යාත මොනවද එන්නේ ඒක නියෝජනය කරන්නේ ස්කන්ධ තුන රූප 28යි සංඥා චෛසිකයයි සිත 89යි හරිනේ මම කියන්නේ ඊට අමතරව ගන්නවා විඥානය තේරුණානේ ආපු හැටි ඒතර ආයතන සංගයන සංගහිත මේ ඔක්කොම චෛතසික ටික සංග්‍රහ වෙන්නේ ධම්මායතනේ නේ ඒක ප්‍රීතියත් එකයි වේදනාවයි ඔක්කොම යන්නේ ධම්මායතන. ඒක ධම්මායතනේ හැරුණාම ආයතන 11ක අසංග්‍රහ වෙනවා. ඒක ධම්මායතනේ හැර ඉතිරි ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතන. යන ආයතන 11 නියෝජනය කරන ඕලාරික රූප 12කුයි සිත් 89යි. ධාතු සංගහයන අසංගහිත. අපි දන්නවා මේ චෛතසික ඔක්කොම ටික සංග්‍රහ වෙන්නේ මේ චෛතසික ඔක්කොම විතක්ක විචාර ප්‍රීති වේදනා ඒකාග්‍රතා ඔක්කොම සංග්‍රහ වෙන්නේ ධම්ම ධාතු. එහෙනම් ඒ සංග්‍රහ වෙන්නේ ධම්ම ධාතුව පැත්තකින් තියලා අසංග්‍රහ වෙන්නේ ඒව හොයනවා. අසංග්‍රහ වෙනවා ධාතු 17. ඒ ධාතු 17 මොකද? ඕලාරික රූප ධාතු 10 සහ සප්ත විඥාන ධාතු. ජන ධාතු 17 සංඛ්‍යාත නියෝජනය කරනවා. එතකොට ඕලාරික රූප 12කුයි සිත් 89යි. දැන් මෙතනින් ගන්නවා ජී ධම්ම පොදු සාධකේ. මොකක්ද වෙන්නේ ඕලාරික රූප 12යි සිත් 89යි හැමතැනට පොදු වෙන එක ඕලාරික රූප 12යි සිත් 89යි සමග තේහි ධම්මී කියන්නේ ඒක සමග යම් ධර්ම කෙනෙක් ස්කන්ධ සංග්‍රහයෙන් අසංග්‍රහ වූ ආවුද ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහ වූ ආවුද ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහ වූ ආවුද කියලා අහන ඊළඟ පදපේති එතකොට කන්ද සංග්‍රහයෙන් අසංගහිතා ඒක බලනවා සංග්‍රහ වෙන්නේ කොහෙද මේ ඕලාරික රූප 12යි සිත් 89යි කියලා නේහන්නේ මේක සමග යම් ධර්ම කෙනෙක් කියලා නේහන්නේ එතන ඕලාරික රූප 12යි සිත් 89යි කියන්නේ ඕ ස්කන්ධවලදී රූප ස්කන්ධයයි විඤ්ඤාණ ස්කන්ධයයි. එතන ඒක පැත්තකට දැම්මම අපිට ඉතුරු වෙනවා වේදනා සංඥා සංකාරනේ. දැන් මම කියවනේ මේ ඒ හරිය වාලා ඕනනම් ලියාගන්න. මම මේ අසංග්‍රහ වෙන කොටස විතරයි මේ පල්ලෙහාට වෙනකොට දාන්නේ දැන් තේරෙන්නේ නිසා. එතන අසංග්‍රහ වෙන්නේ මොනවද? වේදනා සංඥා සංකාර යන ස්කන්ධ තුන. ඒක නියෝජනය කරන්නේ මොකද? චෛතසික 52යි ඊට අමතරව ගන්නවා නිර්වාණ ආයතන සංගහින සංගහිත. අපි දන්නවා මේ ඕලාරික රූප දුක සංග්‍රහ වෙන්නේ ඕලාරික රූප ආයතන 10. සිත් 89 සංග්‍රහ වෙන්නේ මන ආයතනේ. ඒතර මෙතන ආයතන 11ක සංග්‍රහ වෙලා තියෙනවා. ඒතර අසංග්‍රහ වෙන්නේ ඉතුරු වෙන්නේ කොහෙද? ධම්ම ආයතනේ විතරයි. ධම්ම ආයතනේ සංඛ්‍යාත සුකුම රූප 16යි චෛතසික 52යි නිර්වාණය. පළවෙනි ධම්ම ආයතන නියෝජනය කරන ධර්ම තමයි ඒ කිව්වේ. ධාතු සංගහින අසංගහිත. අපි දන්නා ඕලාරික රූප 10යි සිත් 89යි සංග්‍රහ වෙන්නේ ඕලාරික රූප ධාතු 10කයි සප්ත විඥාන ධාතුවයි කියන ධාතු 17ක තමයි මේක සංග්‍රහ වෙන්නේ. රාසංග්‍රහ වෙන්නේ එකට අපිට ඉතුරු වෙන්නේ මොකද්ද? ධම්ම ධාතුව. ඒතර ධම්ම ධාතුව නියෝජනය කරන්නේ මොකද්ද? සුකුම රූප 16යි චෛතසික 52යි නිර්වාණයයි. දැන් මෙතනින් අපි බලනවා පොදු සාධකෙ. ජී ධම්මා.
චෛතසික 52 සහ නිර්වාණ තේ ධම්ම ඒ ධර්ම කොමන ස්කන්ධ කොමන ආයතන කොමන ධාතුන් හි සංග්‍රහ වෙනවා දානවා එතකොට තේ ධම්ම ඒ ධර්ම චෛතසික 52 නිර්වාණ දුහි කන්දේහි ඒකාදස ආයතනේහි සතරසී ධාතුයි අසංගහිතා අපි දැන් බලමු එතකොට මේ ධර්ම මොනවාද චෛතසික 52 සහ නිර්වාණ එතකොට කොමන ස්කන්ධ කොමන ආයතන කොමන ධාතුන්හි අසංග්‍රහ වෙනවාද කියලා අහනවා නම් අපි බලනවා මේක සංග්‍රහ වෙන්නේ මොකේද වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ තුනේ මේ චෛතසික 52 සංග්‍රහ වෙනවා ඒ තුන පැත්තකින් තියමු අපිට ඉතුරු වෙන ස්කන්ධ දෙකක් යොන රූප ස්කන්ධය විඥාන ස්කන්ධය රූප ස්කන්ධය සහ විඥාන ස්කන්ධය එතකොට ඒවට ඇතුළත් වෙන ධර්ම රූප 28 සහ සිත 89 පරියාපන්න රූප ස්කන්ධය සහ විඥාන ස්කන්ධය යන ස්කන්ධ දෙක සමග අපි ආයි ගන්නවා මේක ආයතන වලදී චෛතසික 52 නිර්වාණය සංග්‍රහ වෙන්නේ ධම්ම ආයතන එකම ආයතනයක. ඒකර අසංග්‍රහ වෙන ආයතන 11ක් ඉතුරු වෙනවා. ඒ මොනවද? ඕලාරික රූප ආයතන 10යි මන ආයතනයි. ඒවා නියෝජනය වෙන ධර්ම, ඒවට ඇතුළත් ධර්ම ඕලාරික රූප 12 සහ සිත 89 පරියාපන්න ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතන යන ආයතන 11 සමග. ධාතු වල සතරසී ධාතුයි. අපි දන්නවා චෛතසික 52 නිර්වාණය සංග්‍රහ වෙන්නේ ධම්ම ධාතුවට. එතකොට ධම්ම ධාතුව පැත්තකට කරාම අපිට ඉතුරු වෙනවා මොකද ඕලාරික රූප ධාතු 10කුයි සප්ත විඥාන ධාතු කියන ධාතු 17ක්. ඒක ඉස්සෙල්ලා ලියා ගන්නවා. එතකොට ඒක ඇතුළත් වෙන ධර්ම මොනවාද? ඕලාරික රූප 12 සහ සිත් 89. පරියාපන්න. එතකොට ඕලාරික රූප ධාතු 10 සහ සප්ත විඥාන ධාතු යන ධාතු 17 සමග අසංගෘහිත වෙයි. පැහැදිලි. ඊළඟ අදේ මොකද්ද? හේමන්ත මහත්මිය ජන ධ්‍යාන 15. ඒ කියන්නේ රූපාවචර කුසල විපාක ක්‍රියා. සිත් 15නේ. සිත්හි උපදින මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා සහ අප්පමඤ්ඤා සංඛ්‍යාත නියෝජනය කරනවා අදෝස මිත්තා කියන්නේ අදෝසය නේ කරුණා කියන්නේ කරුණාව මුදිතා කියන්නේ මුදිතා චෛසිකය සහ උපේක්ඛාව කියන්නේ තතමඤ්ඤතතා චෛසිකය යන චෛසික හතර සම දැන් අපි හොයාගත්ත චෛසික හතර ඒකත් එක්ක ජම් ධර්ම කෙනෙක් කොමන ස්කන්ධ ස්කන්ධ සංග්‍රහයෙන් අසංග්‍රහ වෙනවද කියලා අහනවා ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහ වෙනවද දනවා ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහ වෙනවද යම් ධර්ම කෙනෙක් හොයන්නේ යම් ධර්ම කෙනෙක් තමයි කන්ද සංග්‍රහයෙන් අසංග්‍රහ වෙනවා කියලා අපි දැන් හොයන්න ඕනේ. ඒ ධර්ම කෙනා අපි බලමු. කන්ද සංග්‍රහයෙන් අසංග්‍රහ වුණාද කියන එක. එතකොට අපි දන්නවා මේ චෛතසික ඔක්කොම යන්නේ දෝස, අදෝස, කරුණා, මුදිතා, තත්‍රමඤ්ඤතරා ඔක්කොම ඇතුල් වෙන්නේ සංස්කාර ස්කන්ධයට. එතකොට ඇතුළත් වෙන සංස්කාර ස්කන්ධේන සංස්කාර ස්කන්ධය තමයි නියෝජනය කරන්නේ. ඉතින් සංස්කාර ස්කන්ධය අපි පැත්තකට කරනවා. එතකොට සංස්කාර ස්කන්ධය හැර ඉතිරි වෙන ස්කන්ධ හතරක් ඒ මොනවාද රූප වේදනා සංඥා විඥාන යන ස්කන්ධ හතර. ඒක නියෝජනය කරන මොනවාද රූප 28කුයි වේදනා සංඥා චෛතසික 2කුයි සිත 89යි සහ නිර්වාණය ඊට අමතරව අපි දාගන්නේ එක. ස්කන්ධ හතර නියෝජනය කරන ධර්ම තමයි ලියුවේ. ආයතන සංගහේන අසංගහිතා. මේ චෛතසික හතරම සංග්‍රහ වෙන්නේ මොනකොට ධම්ම ආයතනෙට. ධම්මායතනේ සංග්‍රහ වෙන ධම්මායතනේ අපිට ගන්න බෑ ධම්මායතනේ පැත්තකට කරනවා එතකොට ඉතුරු වෙනවා ආයතන 11ක්. ඒ ආයතන 11 මොනවද? ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතන යන ආයතන 11. නියෝජනය කරනවා ඕලාරික රූප 12කුයි සිත 89. يعني ඕලාරික රූප ආයතන 10 කියන්නේ රූප 12යි මන ආයතන කියන්නේ සිත 89යි. ඊට පස්සේ ධාතු සංගහේන අසංගහිත. අපි දන්නවා මේ චෛතසික හතරම යන්නේ ධම්ම ධාතුවට. ඒක ධම්ම ධාතුව පැත්තකින් තිබ්බහම අපිට අසංග්‍රහ වෙන්නේ එනවා ධාතු 17ක්. සංග්‍රහ වෙන්නේ එකක අසංග්‍රහ වෙනවා 17ක. ඒ ධාතු 17 තමයි මේ ලියන්නේ ධම්ම ධාතුව හැර ඉතිරි ඕලාරික රූප ධාතු 10 සහ සප්ත විඥාන ධාතු යන ධාතු 17 එකනික නියෝජනය කරනවා. ඕලාරික රූප ධාතු රූප 12කුයි සිත 89යි. පැහැදිලි සප්ත විඥාන ධාතුව ගැන සිත 89යි. දැන් අපිට ලේසියෙන් ගේ ධර්ම හොයාගන්න පුළුවන් ජම් ධර්ම කෙනා. මොනවද? ඕලාරික රූප 12යි සිත 89යි හැම ධර්ම තියෙන. ඒක තමයි ගේ ධර්ම. ඒ යම් ධර්ම කෙනා සමග, ඒ කියන්නේ ඕලාරික රූප 12යි සිත 89යි සමග
කන්ද සංගායන අසංගහිත ආයතන සංගායන අසංගහිත ධාතු සංගායන අසංගහිත ඉගෙන ඒ ධර්ම සමග යම් ධර්ම කෙනෙක් කන්ද සංග්‍රහෙන් අසංග්‍රහ වූවාහුද ආයතන සංග්‍රහෙන් අසංග්‍රහ වූවාහුද ධාතු සංග්‍රහෙන් අසංග්‍රහ වූවාහුද කියලා අහනවා. එතකොට දැන් අපි හොයා ගන්න පුළුවන් ඕලාරික රූප 12 89 සංග්‍රහ වෙන්නේ ස්කන්ධවලදී රූපස්කන්ධයයි විඤ්ඤාස්කන්ධයයි. ඒ දෙක පැත්තකට දැම්මාම අපිට අසංග්‍රහ වෙන ස්කන්ධ තුනක් එනවා. ඒ මොනවද? වේදනා සංඥා සංකාර. එන ස්කන්ධ තුන නියෝජනය කරනවා. චෛසික 52යි නිර්වාණය නේ. අපි දන්නනේ නිර්වාණය අපි අසංගෝහිත හිඳ අපි නිර්වාණයක් දානවා. ආයතන සංගහයන අසංගහිත. ඒක දන්නවා. දැන් දන්නවා අපි ඕලාරික රූප 12 අයි සිත 89 සංග්‍රහ වෙන්නේ ඕලාරික රූප ආයතන 10කයි මන ආයතනයි කියන ආයතන 11 මේ ටික සංග්‍රහ වෙනවා. අසංග්‍රහ වෙන්නේ ධම්ම ආයතනයි. ධම්ම ආයතන විතර නිතරු වෙන්නේ. ධම්ම ආයතන නියෝජනය කරන සුඛ රූප 16 චෛතසික 52යි නිර්වාණය. ධාතු සංගහේන අසංගහිත. ඕලාරික රූප 12යි සිත 89 සංග්‍රහ වෙනවා. ධාතු වලදී ඕලාරික රූප ධාතු 10කයි සප්ත විඥාන ධාතුවයි. ධාතු 17ක සංග්‍රහ වෙනවා. අසංග්‍රහ වෙන්නේ ඉන්නේ එක ධාතුවයි. ඒකද ධම්ම ධාතුව. ධම්ම ධාතු නියෝජනය කරන්නේ මොනවාද? සුඛම රූප 16 චෛතසික 52යි නිර්වාණය. දැන් අපිට මේකේ යේ ධම්මා හොයන්න පුළුවන්. යේ ධම්මා මොකද? චෛතසික 52 සහ නිර්වාණය. තේ ධම්මත් ඒකමයි. කොමන ස්කන්ධ කොමන ආයතන කොමන ධාතුන් සංග්‍රහ වෙනවද කියලා ප්‍රශ්නය අහනවා. එතකොට ඒ ධර්ම ස්කන්ධුයි කන්දේයි ඒකාදස ආයතන සතරස ධාතුයි අසංගහිතා කියලා තමයි කියන්නේ. එතකොට ඒ ධර්ම දුහි කන්දේ ස්කන්ධ දෙකක සංග්‍රහ වෙනවා කියනවා. චෛතසික 52 සංග්‍රහ වෙනවා වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ තුනේ ඇතුළත් වෙනවා. චෛතසික ඇතුළත් වෙන ස්කන්ධ තුනට එතකොට ඒ තුන පැත්තකින් තිබ්බහම ඉතුරු වෙන්නේ අපිට රූපස්කන්ධයයි විඤ්ඤාණස්කන්ධයයි. ඒක ලියා ගන්න. ඒකේට අදාළ ධර්ම මොනවද? රූප 28 සහ සිත් 80. සමහර රූප 28 සහ සිත් 80. පරියාපන්නතර රූපස්කන්ධය සහ විඤ්ඤාණස්කන්ධය යන ස්කන්ධ දෙක සමග. එතකොට මෙතන චෛතසික 52යි නිර්වාණයයි ආයතන වලදී සංග්‍රහ වෙන්නේ ධම්ම ආයතනෙ. එක ආයතනයක තමයි සංග්‍රහ වෙන්නේ. එතකොට එක ආයතනයක සංග්‍රහ වෙනවා නම් ආයතන 11ක අසංග්‍රහ වෙනවා. ඒ ආයතන 11 මොනවාද? ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතනෙ. පැහැදිලිද? ඒ ඒවට අයිති ධර්ම තමයි ඕලාරික රූප 12 සහ සිත් 89 පරියාපන්න ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතන යන ආයතන 11. එතකොට දැන් චෛතසික 52යි නිර්වාණයයි ධාතු ගැන හිතන්න ඕනේ. දැන් සත්ත රසී ධාතුයි අසංගහිතා කියනවා. එතකොට චෛතසික 52යි නිර්වාණය සංග්‍රහ වෙන්නේ ධම්ම ධාතුයි. ධම්ම ධාතුව පැත්තකට ගියහම කරාම අපිට ධාතු 17ක් එනවා අසංග්‍රහ වෙන ගොඩට කියලා තියෙන විදිහටම. එතකොට මේ ධාතු 17 මොකද්ද? කොහොමද අපි කඩාගන්නේ? දැන් මෙතන තියෙන්නේ මොනවද? චෛතසික 52යි නිර්වාණය කියන්නේ ධම්මා ධාතුවට අයිති දේවල්. එතකොට ධම්ම ධාතුව ප්‍රත්‍යකින් තිබ්බහම අපිට ඉතුරු වෙනවා ඕලාරික රූප ධාතු 10කෝ සප්ත විඥාන ධාතු කියන ධාතු 17ක සංග්‍රහ වෙනවායි කියලා අපිට හොයා ගන්න පුළුවන්. ඒවට අයිති ධර්ම මොනවද? ඕලාරික රූප 12යි සිත් 89යි නේ. ඕලාරික රූප 12යි ඉතින් අන්තිම වෙලෙදී ඕලාරික රූප 12යි සිත් 89යි. එතකොට ඒක තමයි ඕලාරික රූප 12 සිත් 89යි. ඒවා ඒ කියන්නේ පරියාපන්න ඕලාරික රූප ධාතු 10 සහ සප්ත විඤ්ඤාණ ධාතු වෙන ධාතු 17 සමග අසංගෝහිත වෙයි. පැහැදිලි නේ? දැන් අපි පද කීයක් කරාද? පද අහුවත පටන් ගත විතරයි. ඊළඟ අදේ මොකද්ද කාන්ති මහත්මිය? ශ්‍රීමා මහත්මිය එකක්වත් නැහැ. එනවා මම කියලා. පංචේ ඉන්ද්‍රියෙහි. එතකොට ඒක මොනවද? පංචේ ඉන්ද්‍රියෙහි කියලා අපි මුලින්ම අපි හඳුන්වලා දුන්නේ මොනවද? ලෝකෝත්තර සිත් අටේ උපදින සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා කියන පංචේ ඉන්ද්‍රිය සංඛ්‍යාත ඒවල අදාළ චෛතසික ලිනවා. සද්ධා, විරිය, සති, සමාධි කියන්නේ එකක් ගත්තා. එතකොට ප්‍රඥා. පඤ්ඤා කියන චෛතසික පහ සමග සමාවෙන කන්දිකා මහත්මිය මට පොඩ්ඩක් හරි ඉස්සෙල්ල එකේ දැන් ධ්‍යාන අපි ගත්තේ පංච චතුක්ක ණයෙන්නේ. ඔව්. ඒක දැන් අර අපමඤ්ඤ ගත්තේ පංච ඒක තමයි ඒක කියන්නේ. ආ ඒක තියෙන පාවචක ධ්‍යාන විතරනේ අපි එතන ගත්තේ.
රූපාවචර ඒක අපපමඤ්ඤා යන්නේ පංචක නයි. ඔව් දැන් අතන ධ්‍යාන ඉතින් අරකත් පංචක ධ්‍යාන පාදකයි අරූපාවචර ධ්‍යාන හතරත් නේද? නමුත් ගන්නේ මේ අපි මෙතන මේ දාලා තියෙන නෑ මේකනේ. ඔව් ඒක තමයි නෑ මම අහුවේ ඒකේ විශේෂ ගන්න කියලා තියෙන විදිහ ඒකනේ කොහොමද ඒක වෙන්නේ කියලා නිකන් හිතුවේ ඇයි එහෙම ධ්‍යාන එහෙම ගන්නෙත් අපි අර මුලින්ම අපි හදාගත්තේ අර අබ්බන්තර මාතික. ඔව් ඒකේ තියෙනවා අර අත්තන අර්ග ධ්‍යානෙක අරගන්න කියලා ඒක මේ මේ ධම්ම සංගි මේ ධාතු කතා සන්නේ තියෙනවා. ඒක කියන්නේ චතුක්ක නැයෙන් අරගන්න කියලා. ඒක නිසා තමයි ඒක චතුක්ක නැයෙන් ගත්තේ. අප්පමඤ්ඤා ගන්නකොට මේ පංචකිනිය නැයෙන් ගන්නෙන් ගන්නවා. එහෙම තමයි අපි කියලා තියෙන්නේ. මීටත් හොඳ චාට් එකක් හදලා මේක එච්චර පැහැදිලි නැහැ. හතර ස්කල්ලා හදලා සතිපට්ඨාන අපවඤ්ඤා මේ සම්ප්‍රදාන ඉන්දිපාද පංච ඉන්ද්‍රියන් වල තිස්සලන අපවඤ්ඤා මේ චතස්සෝ අපවඤ්ඤා පංචක නයි ලෞකිකෝ ප්‍රථම ද්විතීය තතිය චතුර්ස පංචම ධ්‍යාන යන ධ්‍යාන 15 රූප අරූපාවචර කුසල විකූබී කියන්නේ කුසල විපාක ක්‍රියාහි උපදින මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යන අප්පමඤ්ඤා සංඛ්‍යාත අදෝස කරුණා මුදිතා සහ තත්‍රමඤ්ඤාත්තා යන චෛසික හතර. එතන මෙත්තා කියන්නේ පළමු ධ්‍යානයේ හතරේ යෙදෙන අදෝස චෛසිකේ. කරුණා කියන්නේ පළමු ධ්‍යාන හතරේ යෙදෙන කරුණා චෛසිකේ. මුදිතා කියන්නේ පළමු ධ්‍යානයේ හතරේ යෙදෙන මුදිතා චෛසිකේ. අප්පමඤ්ඤා කියන්නේ පංචම ධ්‍යානයේ යෙදෙන තත්‍රමඤ්ඤාත්තා චෛසිකේ. ඔය විදිහට තමයි යන්නේ. පැහැදිලි නේ? උපේක්ෂාවනේ පංචම ධ්‍යානෙනේ උපේක්ෂාව තියෙන හරියට හරිතෝ. එතකොට දැන් මේ චෛතසික හතර බැලුවොත් මේ චෛතසික හතරම සංස්කාර ස්කන්ධයට අරි චෛතසිකනේ. එතකොට ඒ හතර ජම් ධර්ම කෙනෙක් කන්ද සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද. එතකොට ජම් ධර්ම කෙනා හොයන්න. එතන මේ චෛතසික හතර අයිති වෙන්නේ සංස්කාර ස්කන්ධයට. එතකොට සංස්කාර ස්කන්ධේ හැර අසංග්‍රහය වනේ වයන්නේ. ඉතිරි ස්කන්ධ හතර මොනවද? රූප, වේදනා, සංඥා, විඤ්ඤාණ. කියන ස්කන්ධ හතර නියෝජනය කරනවා රූප 28යි, වේදනා සංඥා චෛතසික 2යි, සිත 89 සහ නිර්වාණය. ආයතන සංගහේන අසංගහිත. එතකොට අපි දන්නවා මේ චෛතසික හතරම සංග්‍රහ වෙන්නේ ධම්මායතනෙට. ධම්මායතනේ හැරියාම තව ආයතන 11ක් අපි ළඟ තියෙනවා. ඒ 11 මොකද්ද? ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතන. ඒව නියෝජනය කරන ධර්ම තමයි ඕලාරික රූප 12 සහ සිත් 89. ඊළඟට බැලුවොත් අපි ඒ චෛතසික හතර සංග්‍රහ වෙන්නේ ධම්ම ධාතුවේ. එතකොට අපි ධම්ම ධාතුව අසංග්‍රහ වෙන්නේ ඒවනේ හොයන්න තියෙන්නේ. ඒක ධම්ම ධාතුව හැර තව ධාතු 17ක ඉතුරු වෙනවනේ අසංග්‍රහ වෙන්නේ. එකක සංග්‍රහ වුණා නම් 17ක සංග්‍රහ වෙනවා. ඊයේ මොනවද ඒ ධාතු 17? ඕලාරික රූප ධාතු 10 සහ සප්ත විඥාන ධාතු යන ධාතු 17 නියෝජනය කරනවා ඕලාරික රූප 12කුයි සප්ත විඥාන ධාතු ගැන සිත 89 නේ. සිත 89. දැන් පොදු සාධකයේ අපි මේ පාඩ කරලා මම වේලා සෙන්න තියෙනවානේ ඕලාරික රූප 12 සහ සිත 89. එතකොට හැමතැනම මේක තියනවා. යම් ධර්ම කෙනා හෙව්වා. ඒ ධර්ම සමග ජම් ධර්ම කෙනෙක් කන්ද සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද කියලා අහනවා. දැන් යම් ධර්ම කෙනා හොයන්න ඕනේ මේ පිපෙනුනට අපි හොයා ගන්නවා ඒක. එදි මන් නැත්තම් මේවන් උදා හිටියොත් ඔයගොල්ලන්ට වෙලා යනවනේ. ඒ හින්දා තමයි මම මේක දාලා හදන්නේ. එතකොට කන්ද සංග්‍රහයෙන් අසංග්‍රහ වෙන්න බලනවා. ඉතලා සංග්‍රහ වෙන්නේ හොයන්න ඕනේ. ඕලාරික රූප 12යි සිත් 89 ස්කන්ධවලින් සංග්‍රහ වෙන්නේ රූපස්කන්ධය විඤ්ඤාණ ස්කන්ධය නේ. එතකොට මේ දෙක පැත්තකට කරාම ස්කන්ධ තුනක අසංග්‍රහ වෙනවා. ඒ ස්කන්ධ තුන තමයි වේදනා සංඥා සංකාර යන ස්කන්ධ තුන නියෝජනය වෙනවා චෛතසික පාස්තික සහ නිර්වාණය. ආයතන සංගහේන අසංගහිත. මේක සංග්‍රහ වෙනවා
ඕලාරික රූප ආයතන 10යි මන ආයතනයි. ආයතන 11ක් සංග්‍රහ වෙනවා. ඒක පැත්තකින් තිබ්බම අසංග්‍රහ වෙනවා ධම්ම ආයතනයි. ධම්ම ආයතනේ නියෝජනය කරන සුකුම රූප 16යි චෛසික මාත්‍රයයි නිර්වාණයයි. එතකොට මේක ධාතු වලදිත් මේ ඕලාරික රූප 10 ඕලාරික රූප රූප 12 ඕලාරික රූප ධාතු 10ක සංග්‍රහ වෙනවා. සප්ත විඥාන ධාතුවේ සංග්‍රහ වෙනවා සිත් 89. එන ධාතු 17ක මේගොල්ලෝ සංග්‍රහ වෙනවා. අසංග්‍රහ වෙන්නේ එක ධාතුවක. ඒනවා ධම්ම ධාතුවේ. ධම්ම ධාතුව නියෝජනය කරනවා සුභෝ රූප 16 චෛසික මාසිකයි නිර්වාණය. ඒකේ පොදු සාධක හිවුවා. දැන් මම නැවත වතාවක් කියන දැන් ඕගොල්ලෝ බලන්න ඇති මෙතනදී මේ විස්තරය ටික ලියන්නේ නැත හැර කියන කොටස ලියන්නේ නැත්තේ දැන් මෙතන මම ලිව්වේ නෑ විඥාන රූපස්කන්ධය සහ විඥානස්කන්ධය හැර ඉතිරි වේදනා සංඥා සංකාර යන ස්කන්ධ තුන ඒක මම ලියන්නේ නෑ මොකද පළවෙනි මුඩ කෑල්ලට ලියනා ඊළඟ ඒවා ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ නම් විතරක් ඔයගොල්ලෝ ලියා ගන්න නැත්තම් ඉතින් මේ විදිහට තිබ්බත් ඇති අපිට හොයාගන්න පුළුවන් එතකොට මේකේ පොදු සාධකයේ තමයි මම මේ කියපු එක තේරෙනවා ඇති නොතේරුණා නම් අහන්න එතන මේකේ යම් ධර්ම කෙනා චෛසික 52 සහ නිර්වාණය. එතන චෛසික 52 සහ නිර්වාණය තමයි යේ ධර්ම. ඒ ධර්ම චෛසික 52 සහ නිර්වාණය. කොමන ස්කන්ධ කොමන ආයතන කොමන ධාතුන්හි සංග්‍රහ වෙනවද? අසංග්‍රහ වෙනවද අහනවා. එතන ඒ ධර්ම අසංග්‍රහ වෙන්නේ චෛසික 52 සංග්‍රහ වෙනවා. වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ තුනේ. අසංග්‍රහ වෙන ස්කන්ධ මොනවාද? ඉතුරු ස්කන්ධ දෙක. රූපස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය. ඒකට ඇතුළත් ධර්ම තමයි රූප 28 සහ සිත 89 පරිවර්තන රූපස්කන්ධය සහ විඤ්ඤාණස්කන්ධය. ස්කන්ධ දෙක සමග මොකද මම ඊට සැරේ දාන්නේ අසංග්‍රහිත වේ කියලා. තැන්තට දාන්නේ සමග. එතකොට ඒකාදස ආයතනෙහි චෛසික 52යි නිර්වාණය සංග්‍රහ වෙන්නේ කොහෙද? ධම්මායතනෙ. ඒතර ධම්මායතනෙ පැත්තකින් තිබහම තව ආයතන 11ක් තියෙනවා. ඒ මොනවද? ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතනෙ. ඒවට අයිති ධර්ම මොනවද? ඕලාරික රූප 12කුයි සිත 89 පරියාපන්න ඕලාරික රූප 10 සහ මන ආයතනෙ යන ආයතන 11 සංග. ධාතු වලදී සත්තර රසී ධාතුයි අසංගහිතා කියනවා. මොනවද ඒ කියන්නේ? ඕ චෛසික 52 ගැන නිර්වාණය සංග්‍රහ වෙනවා ධම්ම ධාතුයි. අසංග්‍රහ වෙනවා එතකොට ධාතු 17ක. එතකොට හරි සත්තර රසී ධාතුයි. ධාතු 17ක. ඒ මොනවද ධාතු 17? අපි දන්නවා දැන් ධම්ම ධාතුවේ සංග්‍රහ වුණා නම් අසංග්‍රහ වෙන්නේ කොහෙද? ඕලාරික රූප ධාතු 10 සහ සප්ත විඥාන ධාතු යන ධාතු 17 තමයි සංග්‍රහ වෙන්නේ. ඒවට අයිති ධර්ම ඕලාරික රූප 12 සහ සිත් 89. නේ ඒව ඇතුළත් වෙන ධර්ම. පරියාපන්න ඕලාරික රූප ධාතු 10 සහ සප්ත විඥාන ධාතු යන ධාතු 17 සමග අසංග්‍රහිත වේ. පැහැදිලි ඇති. සුරම්මේ මහත්මිය ඊළඟ අදේ මොකද්ද? ඉන්ද්‍රියේ ධම්ම. පංචේහි ඉන්ද්‍රියේ. පංචේහි ඉන්ද්‍රියේ. අර පංච බලනේ පංච බලවලට පස්සේ අනිවාර්යයෙන් ඉන්නේ පංච ඉන්ද්‍රියේ. පංචේහි ඉන්ද්‍රියේහි. එතකොට ලෝකෝත්තර සිත් අරකම තමයි. ලෝකෝත්තර සිත් අටේ උදන සද්ධා විරිය සති සමාධි පඤ්ඤා යන පංච ඉන්ද්‍රිය අරගත්තේ පංච බල. පංච ඉන්ද්‍රිය සංඛ්‍යාත සද්ධා විරිය සති ඒකග්ගතා සහ පඤ්ඤා යන චෛතසික පහ සමග ශම් ධර්ම කෙනෙක් කන්ද සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද. එතකොට අපි දන්නවා කන්ද සංග්‍රහයෙන් අසංගහිතා කියන්නේ මේ චෛතසික පහ සංග්‍රහ වෙන්නේ සංස්කාර ස්කන්ධේ. එතකොට සංස්කාර ස්කන්ධය පැත්තකින් තිබ්බා හැර ඉතිරි. එතකොට අසංග්‍රහ වෙලියව හම්බ වෙන රූප වේදනා සංඥා සහ විඥාන යන ස්කන්ධ හතර. ඒක නියෝජනය කරනවා රූප 28 කුයි වේදනා සංඥා ස්කන්ධනේ තියෙන. එතකොට වේදනා සංඥා චෛතසික දෙකයි සිත 89 සහ නිර්වාණ. ආයතන සංග්‍රහේන අසංගහිත. අපි දන්නවා මේ ස්කන්ධ පහ මේ චෛතසික පහ සංග්‍රහ වෙන්නේ ධම්ම ආයතනෙ. ඒතර ධම්ම ආයතනෙ පැත්තකින් තිබ්බහම අසංග්‍රහ වෙන ආයතන එනවා 11ක්. ඒ ආයතනෙ මොනවාද? ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතන යන ආයතන 11 සංඛ්‍යාත නියෝජනය කරන ඕලාරික රූප 12කුයි සිත් 89. ඊළඟ ධාතු සංග්‍රහේන අසංගහිතවලට යනකොට අපි දන්නවා මේ චෛතසික පහ සංග්‍රහ වෙන්නේ ධම්ම ධාතුවේ. ඒතර ධම්ම ධාතුව පැත්තකට තිබ්බොත් ධම්ම ධාතුව හැර කිව්වොත් අපිට තව ධාතු 17ක අසංග්‍රහ වෙනවා. අසංග්‍රහ වෙන්නේ මොනවද? රූප ද ඕලාරික රූප ධාතු 10 සහ සප්ත විඥාන ධාතු වෙන ධාතු 17
ඒක නියෝජනය කරන ඕලාරික රූප 12යි සිත් 89යි. දැන් අපිට පුළුවන් පොදු සාධකයේ ඊයේ ධම්මා. ඕලාරික රූප 12 සහ සිත් 89යි. ඒක සමග යම් ධර්ම කෙනෙක් කන්ද සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද කියලා අහනවා. අපි යම් ධර්ම කෙනා දැන් හොයන්න ඕනේ. ඒ කියන්නේ ඊයේ ධම්මා අපි දැන් හොයාගන්නවා. ඒ දෙවෙනි කතරූපදේ හොයන්න ඕනේ. පළවෙනි කතරූපදී තමයි අපි මේකට උදව් කරගන්නේ. ඕලාරික රූප 12 සහ සිත් 89 සංග්‍රහ වෙනවා ස්කන්ධවලදී රූපස්කන්ධේ විඥානස්කන්ධේ. නේ? රූපස්කන්ධේ. ඒකෝර ඒ දෙක පැත්තකට තිබ්බහම අසංග්‍රහ වෙනේ වෙනවා. ඒ මොනවද? වේදනා සංඥා සංකාර යන ස්කන්ධ තුන. ඒක නියෝජනය කරනවා චෛසික 52යි. ඊට අමතරව අපි දානවා නිර්වාණය සංගහිතා හින්දා. ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහ වෙනේව බලන්න අපි දන්නවා මේක සංග්‍රහ වෙනවා ආයතන 11ක්. ඕලාරික රූප 12 ඕලාරික රූප ආයතන 10 සිත් 89 මන ආයතන. ඊගෙන ආයතන 11ෙම සංග්‍රහ වෙනවා. එතකොට මේ ආයතන 11 පැත්තකින් තිබ්බාම අසංග්‍රහ වෙන්නේ එක ආයතනය. ඒ මොකද ධම්ම ආයතනය. ධම්ම ආයතන නියෝජනය කරනවා සුඛ රූප 16කුයි චෛසික 52යි නිර්වාණය. ධාතු සංගයන සංගහිත. අපි දන්නවා මේ ඕලාරික රූප ධාතු රූප 12 සංග්‍රහ වෙන්නේ ඕලාරික රූප ධාතු 10ක සිත 89 සංග්‍රහ වෙන්නේ සප්ත විඥාන ධාතුවේ. ඒ කියන්නේ සප්ත විඥාන ධාතුවේ. ඒ කියන්නේ ධාතු 17ක සංග්‍රහ වෙනවා අසංග්‍රහ වෙන්නේ එකයි. ඒ මොකද ධම්ම ධාතුව ඉතුරු එක. ධම්ම ධාතුව 17ක් ගියාම ඉතුරු වෙනවා 18න් එකක්. ධම්ම ධාතුව නියෝජනය කරනවා සුගම රූප 16 චෛසික 52යි නිර්වාණය. දැන් යේ ධම්මා බැලුවොත් චෛසික 52 සහ නිර්වාණය. ඒ ධම්මා කියන්නේ චෛසික 52 සහ නිර්වාණය. ඒ ධර්ම, තේ ධර්ම, චෛසික 52 සහ නිර්වාණය. කතිහි කන්දේ කතිහි ආජනේ කතිහි ධාතුවේ අසංගහිතා කෝමන ස්කන්ධ කෝමන ආයතන කෝමන ධාතුන්හි අසංග්‍රහ වෙනවා දානවා ඒ ධර්ම දුහි කන්දේහි. එතකොට අපි දන්නවා මේක සංග්‍රහ වෙන්නේ වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ තුනේ තමයි චෛතසික 52ක් සංග්‍රහ වෙන්නේ. එතකොට ඒ සංග්‍රහ වෙන එක පැත්තකින් තිබ්බහම අසංග්‍රහ වෙන දෙන්න ඉතුරු වෙනවා. ඒ කවුද? රූපස්කන්ධයයි විඤ්ඤානස්කන්ධය. අපෙන් අහන්නේ අසංග්‍රහ වෙන කට්ටිය. ඒගොල්ලන්ට ඇතුළත් ධර්ම තමයි රූප 28 සහ සිත් 89 පරියාපන්න රූපස්කන්ධය සහ විඤ්ඤානස්කන්ධය යන ස්කන්ධ දෙක සමග. ඒකාදස ආයතනෙහි. එතකොට අපි දන්නවා මේ චෛසික 52 සහ නිර්වාණය ධාතුවල ආයතනවලදී ධම්මායතනෙට තමයි සංග්‍රහ වෙන්නේ. ඒකර ධම්මායතනේ පැත්තකින් තිබ්බාම ආයතන 11ක සංග්‍රහ වෙන්න ඕනේ. මේ ආයතන 11 මොනවද? ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතන. එක ඇතුළත් වෙන ධර්ම මොනවාද? ඕලාරික රූප 12 සහ සිත් 89 පරියාපන්න ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතන යන ආයතන 11 සමග. සත්ත රසහි ධාතුයි අසංගහිත. දැන් අපි දන්නවා මේ චෛසික 52යි නිර්වාණය සංග්‍රහ වෙන්නේ ධාතුවලදී ධම්ම ධාතුයි. අසංග්‍රහ වෙන්නේ මොකද්ද? ඉතුරු ධාතු 17. ඒ මොනවාද ධාතු 17? ඕලාරික රූප ධාතු 10යි සප්ත විඤ්ඤාණ ධාතුවයි කියන ධාතු 17 අසංග්‍රහ වෙනවා. ඒ ධාතු 14යි ධර්ම බැලුවොත් ඕලාරික රූප 12 සහ සිත් 89 පරියාපන්න ඕලාරික රූප ධාතු 10 සහ සප්ත විඤ්ඤාණ ධාතු යන ධාතු 17 සමග අසංග්‍රහිත වේ. පැහැදිලි. ඊළඟ පදේ මොකද්ද කාන්ති මහත්මිය? පංච බලේහි ධම්මේහි පංචහි බලේහි පංචහි බලේහි ධම්මේහි යේ ධම්මා කන්ද සංගයන සංගහිත ආයතන සංගයන සංගහිත ධාතු සංගයන සංගහිත. දැන් අපි යේ ධම්මා තමයි හොයාගන්නේ. පංචහි බලේහි කියන්නේ ලෝකෝත්තර සිත් 8හි උපදින මේක කරා නේද? පංචේ ඉන්ද්‍රිය මොකක්ද කියන්නේ? සත්ත්‍යහි බොච්චක් කියන්නේ. මේක කළා සම්පිතාපත්නිය. මට මතකයක් ආවා නේ. මම පංචේ ඉන්ද්‍රියේ හිටුනේ නෑ. දෙපාරක් කරේ අපමණ. අපමණ දෙපාරක් කරාද මම? මම පංචේ නෑ ජානවලට පස්සේ අපමණ කරා. මම මේක කරානේ පංචේ. අය කරා කරා උ. කරා කරා. පංචේ සම්පිත කරා. අපහි බොජ්ජංගේහි. ඊළඟ සත්ත සත්ත්‍යහි බොජ්ජංගේහි. දැන් තියෙන සත්ත්‍යහි බොජ්ජංගේහි. හරි බොහොම පිං. එතකොට අපි දන්නවා ඒක කියන්නේ ලෝකෝ එතන ගන්නේ ලෝකෝත්තර සිත් අතේ උපදින සති ධම්ම විජය විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන
සත්ත බොජ්ජංග සංඛ්‍යාත ඒ කියන්නේ සත්ත බොජ්ජංග නියෝජනය කරන්නේ මෙන්න මේ චෛසික මොනවා සති චෛසිකේ ප්‍රඥා චෛසිකේ ධම්ම විචේ කියන්නේ ප්‍රඥාවනේ ප්‍රඥා චෛසිකේ විරිය ප්‍රීති චෛසිකේ පස්සද්ධි කියන එක දෙකට කැඩෙනවා චෛසික දෙයකට කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියලා නේ එතකොට පස්සද්ධි ඒකාගත සමාධිය කියන්නේ ඒකාගතාවේ උපේක්ඛාව කියන්නේ තත්ත්වමඤ්ඤන්තරාව ජන චෛසිකාට සමග දැන් අපි චෛසික කටක් හදාගත්තා. නමුත් අපි දන්නවා මේ චෛසික අටම සංග්‍රහ වෙන්නේ සංස්කාර ස්කන්ධේ නේ ස්කන්ධවලදී. වේදනාව නැහැ, සංඥාව නැහැ. ඒතකොට අපි දන්නවා ප්‍රීතිය කියන්නේ ප්‍රීතිය සංස්කාර ස්කන්ධයට චෛසික ප්‍රශ්නයක් නෑ අපිට දාගන්න පුළුවන්. මොකද බොජ්ජංග හතක් වුණාමද ධර්ම වලට කැඩෙනකොට අටක් වෙනවා. ඇයි ඒ කායපසද චිත්තපසද කියලා දෙකට කැඩෙන නිසා. ඒකට ජම් ධර්ම කෙනෙක් කන්ද සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද කියලා අහනවා. එතකොට දැන් ජම් ධර්ම කෙනා හොයන්න ඕනේ. ඒතර අපි දන්නවා මේ චෛසික අටම සංග්‍රහ වෙන්නේ ධම් සංස්කාර ස්කන්ධේ. සංස්කාර ස්කන්ධේ පැත්තකට තිබ්බම අපිට ඉතුරු වෙනවා ස්කන්ධ හතර. ඊයේ මොනවද රූප වේදනා සංඥා සහ විඥාන යන ස්කන්ධ හතර නියෝජනය කරනවා රූප 28කුයි වේදනා සංඥා චෛසික දෙකයි සිත් 89යි ඊට අමතරව නිර්වාණයි. ආයතන සංගහේන අසංගහිත අපි දන්නවා මේ චෛසික 8 සංග්‍රහ වෙන්නේ ධම්මායතනයි ධම්මායතනේ පැත්තකින් තිබ්බහම අපිට ඉතුරු වෙනවා ආයතන 11ක් ඒ ආයතන 11 මොනවද ඉතිරි ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතන ජන ආයතන 11 සංඛ්‍යාත මොනවද ඒකට නියෝජනය කරන්නේ ඕලාරික රූප 12යි 83යි ධාතු සංගහේන අසංගහිත අපි දන්නවා මේ චෛසික අටම සංග්‍රහ වෙන්නේ ධම්ම ධාතුයි. අයිති දේවල් ඉඳ ධම්ම ධාතුයි. ඒකට ඒක පැත්තකින් තියෙනවා. හැර අපි දන්නවා තව ධාතු 17ක්. 17ක් අසංග්‍රහ වෙනවා කියලා. ඒ මොනවාද? ඕලාරික රූප ධාතු 10 සහ සප්ත විඥාන ධාතු. යන ධාතු 17 නියෝජනය කරන්නේ මොනවාද? ඕලාරික රූප 12කුයි සිත 89යි. දැන් අපිට මේ ධම්මා හොයාගන්න පුළුවන්. ඕලාරික රූප 12යි සිත 89යි. පැහැදිලි නේද? එතකොට ඒ ඕලාරික ඒ ධම්ම. ඒ ධර්ම සමග ඕලාරික රූප 12 සහ සිත 89 සමග ඒ ධම්ම යම් ධර්ම කෙනෙක් ඒ ධම්ම. හොඳයි යම් ධර්ම කෙනෙක් කන්ද සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාද ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද කියලා තමයි ප්‍රශ්නේ. එතකොට අපි දන්නවා මේ ධර්ම සංග්‍රහ වෙන්නේ ස්කන්ධවලදී රූප ස්කන්ධය සහ විඥාන ස්කන්ධය. ඒක පැත්තකට කරාම අසංග්‍රහ වෙන්නේ අපිට හොයා ගන්න පුළුවන්. වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ තුනේ ස්කන්ධ පහෙන් දෙකක සංග්‍රහ වෙනවා තුනක සංග්‍රහ වෙනවා ඒක නියෝජනය කරනවා චෛසික 52 ඊට අමතරව අපි දාගත්ත නිර්වාණය ආයතන සංගායන සංගායිත ඕලාරික රූප 12 සහ සිත් 89 සංග්‍රහ වෙනවා කොහෙද ආයතනවලදී ඕලාරික රූප ආයතන 10කයි මන ආයතනය කියන ආයතන 11ක සංග්‍රහ වෙනවා අසංග්‍රහ වෙන්නේ ඊතර වෙන එක ආයතනයි ඒකද ධම්ම ආයතනයි ධම්ම ආයතනෙ නියෝජනය කරනවා සුගම රූප 16 කුයි චෛසික 52 නිර්වාණය. ධාතු සංගහයන සංගහිත. ඕලාරික රූප 12 සහ සිත් 89 සංග්‍රහ වෙනවා ධාතු වලදී ඕලාරික රූප ධාතු 10යි සප්ත විඥාන ධාතුයි ගැන ධාතු 17ක සංග්‍රහ වෙනවා. අසංග්‍රහ වෙන්නේ එක ධාතුවකයි. ඒ මොකද ධම්ම ධාතුව. ධම්ම ධාතුව නියෝජනය කරනවා සුගම රූප 16යි චෛසික 52 කුයි නිර්වාණය. එතන දැන් මේකේ ජී ධම්මා අපිට යම්ද ජී ධම්මා ජී ධම්මා මෙතන තියෙන ජී ධම්මා ඒ කියන්නේ යම්ද අර්ම කෙනා හෙව්වා මොකද චෛසික 52 සහ නිර්වාණය පොදු සාධකයේ වශයෙන් හරි තේ ධම්මත් ඒකමයි කොබමණ ස්කන්ධ කොබමණ ආයතන කොබමණ ධාතුන් අසංගෘහිත වේද කියලා අහනවා එතකොට ඒ ධර්ම චෛසික 52 සහ නිර්වාණය අසංග්‍රහ වෙන ධර්ම ස්කන්ධ ආයතන ධාතු අහන්නේ අපි අප බලමු ස්කන්ධ ඉස්සෙල්ලා එතන දුහි කන්දෙහි කියලා තමයි උත්තරේ තියෙන්නේ. අපි බලමු. මේ චෛසික 52 සංග්‍රහ වෙනවා ස්කන්ධ තුනක. වේදනා සංඥා සංකාර. එතකොට අසංග්‍රහ වෙන්න ඕන මොනවද? ඉතුරු ස්කන්ධ දෙක. එතන දුහි කන්දෙහි කියන එක හරි. ඉතුරු ස්කන්ධ දෙක මොකද? රූප ස්කන්ධය සහ විඥාන ස්කන්ධය. යන ස්කන්ධ දෙක. එතකොට ඒකට ඇතුළත් වෙන ධර්ම රූප 28 සහ සිත් 89 පරියාපන්න රූප ස්කන්ධය සහ විඥාන ස්කන්ධය යන ස්කන්ධ දෙක සමග. ඊළඟට ආයතනවලදී ඒකාදස ආයතනයි. අපි දන්නවා ඕ චෛසික 52 නිර්වාණය සංග්‍රහ වෙන්නේ කොහෙද? ධම්ම ආයතනේනේ. ඒක තමයි ධම්ම ආයතනේ සංග්‍රහ වෙන්නේ එක ආයතනයක් ඉඳ පැත්තකට කරාම අසංග්‍රහ වෙනවා ආයතන 11ක්. ඒ ආයතන 11 මොකද්ද? ඕලාරික රූප ආයතන 10 මන ආයතනේ.
ඒකට ඒකට අයිති ධර්ම මොනවාද? ඕලාරික රූප 12 සහ සිත සූනමේ පරියාපන්න ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතන යන ආයතන 11 සමග. ධාතු වලදී අපි දන්නවා මේ චෛතසික 52 නිර්වාණය සංග්‍රහ වෙන්නේ ධම්ම ධාතුවේ. ධම්ම ධාතුව පත්තකට කරාම සංග්‍රහ වෙන්නේමයි අසංග්‍රහ වෙන ධාතු 17ක් අපිට එනවා. ඒ ධාතු 17 මොකද? ඕලාරික රූප ධාතු 10යි සප්ත විඥාන ධාතුවයි. නේ? සප්ත විඥාන ධාතුවයි. එතකොට අපි ඒවට අයිති ධර්ම ඕලාරික රූප 12 සහ සිත 89 පරියාපන්න ඕලාරික රූප ධාතු 10 සහ සප්ත විඥාන ධාතු වෙන ධාතු 17 සමග අසංගෘහිත වෙයි. ඊළඟ පදේ මොකද්ද ශ්‍රී මහත්මි? හරි ඒන අත්තංගිකේන මග්ගේන. හරි. අදි ඒන අත්තංගිකේන මග්ගේන. එතකොට අපි බලමු හරි ඒකේ පැහැදිලි කිරීම මොකද්ද? ලෝකෝත්තර සිත් 8 උපදින ලෝකෝත්තර සිත් 8 උපදින සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සමාවෙන්න සම්මා සති සම්මා වායාම සම්මා සති සම්මා සමාධි යන ආර්ය අෂ්ටාංගික මාර්ගය සංඛ්‍යාත ආර්ය අෂ්ටාංගික මාර්ග නියෝජනය කරන චෛතසික මොනවාද සම්මාදිට්ඨි කියන්නේ ප්‍රඥා චෛතසිකය සම්මා සංකප්ප කියන්නේ විතක්ක නේ සම්මා වාචා එක හරි සම්මා ආජීව සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා කම්මන්ත සම්මා වායාම කියන්නේ විරිය සම්මා සති කියන්නේ සති චෛතසිකය සම්මා සමාධි කියන්නේ ඒකාග්‍රතා චෛතසිකය ඒතකොට චෛතසික 8ක් 8 සමග ඒ චෛතසික 8 අපි දන්නා ඒ චෛතසික 8න් බලන්න ප්‍රඥා විතක්ක සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව විරිය සති ඒකාගතා මේ ඔක්කොම සංස්කාර ස්කන්ධයට ධම්මායතනයට ඇති චෛතසික නේ වෙන ඒවට පිටට යන වෙන චෛතසික නැහැ. එතකොට කන්ද සංගහේන අසංගහිත යම් ධර්ම කෙනෙක් ස්කන්ධ සංග්‍රහයෙන් අසංග්‍රහ වූවා උද ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහ වූවා උද ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහ වූවා උද කියලා අපි බලන්නේ. යම් ධර්ම කෙනා හොයාගන්න කලින් ඊයේ ධම්මා හොයාගන්න කලින් බලනවා. එතකොට අපි දන්නවා මේක සංස්කාර ස්කන්ධයේ සංග්‍රහ වෙන්නේ අසංග්‍රහ වෙනවා තව ස්කන්ධ හතරක. එතකොට සංස්කාර ස්කන්ධයේ හැර ඉතිරි රූප වේදනා සංඥා සහ විඥාන යන ස්කන්ධ හතර සංඛ්‍යාත. හද එතකොට සංස්කාර ස්කන්ධය හැර ඉතිරි ටික දන්නා රූප වේදනා සංඥා සහ විඥාන යන ස්කන්ධ හතර නියෝජනය කරන රූප 28යි වේදනා සංඥා චෛතසික 2යි සිත් 89යි ඊට අමතරව නිර්වාණය ආයතන සංගහේන සංගහිත අපි දන්නවා දැන් මේ ටික මේ චෛතසික 8ම නියෝජනය කරන්නේ ධම්මායතනේ. ඒක ධම්මායතනේ පැත්තකට දැමම ආයතන 11ක් අපිට එනවා. ඒ ආයතන 11 මොනවාද? ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතන. ඒක නියෝජනය කරනවා ඕලාරික රූප 12ක්ුයි සිත් 89යි. ධාතු සංගහේන සංගහිත අපි දන්නවා මේ චෛතසික 8 නියෝජනය කරන්නේ ධම්ම ධාතුවේ. ධම්ම ධාතුවේ තමයි පිහිටන්නේ. ඒකයි නියෝජනය කරනවා. ධම්ම ධාතුවේ ඉන්නවා. ඒකට ධම්ම ධාතුව හැර මොකද අසංග්‍රහ වෙන එක දැනනේ හොයන්නේ. ධම්ම ධාතුව හැර තිබ්බම තව ධාතු 17ක සංග්‍රහ වෙන. සංග්‍රහ වෙන්නේ අසංග්‍රහ වෙනවා. ධම්ම ධාතු සංග්‍රහ වෙනවා. තව ධාතු 17ක අසංග්‍රහ වෙනවා. ඒ ධාතු 17 මොනවාද? ඕලාරික රූප ධාතු 10යි සප්ත විඥාන ධාතුවයි. ඒක නියෝජනය කරන ඕලාරික රූප 12කුයි සිත් 89යි. දැන් පොදු සාධකේ ගන්නවානේ පළවෙනි කතරූපදේ දැන් අපිට හොයා ගන්න පුළුවන්. ඒ මොකද ඕලාරික රූප 12 සහ සිත් 89. දැන් ඊයගොල්ලෝ දැන් උඩ ඒවා ඕනේ නැහැ. දැන් අපිට ඕනේ මේ දෙන්න. මේ ගොල්ලෝ සමග යම් ධර්ම කෙනෙක් කන්ද සංග්‍රහයෙන් අසංග්‍රහ වූවා උද ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහ වූවා උද ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහ වූවා උද කියලා බලනවා දැන් අපි. එතකොට අපි ඒක හොයා ගන්න මොකද කරන්නේ? යම් ධර්ම කෙනා හොයන අපි බලනවා ඕලාරික රූප 12යි සිත් 89 ස්කන්ධවලදී සංග්‍රහ වෙන්නේ කොහෙටද? රූප ස්කන්ධයටයි විඤ්ඤාණ ස්කන්ධයටයි. ඒතකොට ඒ දෙන්න පැත්තකට දැම්මහම ඉතුරු වෙනවා වේදනා සංඥා සංකාර යන ස්කන්ධ තුනේ තමයි අසංග්‍රහ වෙන අය ඉන්නේ. අසංග්‍රහ වෙන ස්කන්ධ තුන. ඒක නියෝජනය කරනවා චෛතසික 52ක් සහ නිර්වාණය. ආයතන සංගහේන අසංගහිත. ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහ වෙන එක බලනවා. එතකොට අපි දන්නවා මේ ඕලාරික රූප 12 සංග්‍රහ වෙන්නේ ඕලාරික රූප ආයතන 10ක. සිත් 89 සංග්‍රහ වෙන්නේ මන ආයතනේ. එතකොට ආයතන 11ක සංග්‍රහ වෙලා තියෙනවා. අසංග්‍රහ වෙලා තියෙන එක ආයතනයකින් බල ධම්ම ආයතනේ.
ධම්මායතන නියෝජනය කරන ධර්ම මොනවාද? සුකුම රූප 16යි, චෛසික 52 සහ නිර්වාණ. ධාතු සංගහින අසංගහිත. දැන් අපි දන්න ධාතු වලදී ඕලාරික රූප ධාතු 10 සංග්‍රහ රූප 12 සංග්‍රහ වෙන්නේ ඕලාරික රූප ධාතු 10ක. සිත් 89 සංග්‍රහ වෙන්නේ සප්ත විඥාන ධාතු. ඒකට ධාතු 17ක සංග්‍රහ වෙලා. අසංග්‍රහ වෙන්නේ එක ධාතුවක්. ඉතුරු වෙන්නේ ඒකද ධම්ම ධාතු. ධම්ම ධාතු නියෝජනය කරනවා සුකුම රූප 16 චෛසික 52 නිර්වාණ. දැන් පොදු සාධකයේ මොකද්ද? ජේ ධම්මා මොකද්ද? චෛතසික 52 සහ නිර්වාණය. තේ ධම්මා කියන්නේ ඒකමයි. කතිහි කන්දේ කති ආයතනේ කතිහි ධාතුයි අසංගහිතා තේ ධම්මා. එතකොට තේ ධම්මා වෙන්නේ චෛතසික 52 සහ නිර්වාණයනේ. ඒක කොපමණ ස්කන්ධ කොපමණ ආයතන කොපමණ ධාතුන්ී අසංග්‍රහ වෙනවද කියලා අහනවනේ. ඒතර ස්කන්ධ දෙකක දුහි කන්දේ ඒකාදස ආයතනේ ආයතන 11ක සතර සී ධාතුයි ධාතු 17ක අසංගෘහිත වෙනවා කියනවා. අපි බලමු. චෛසික 52 සංග්‍රහ වෙන්නේ වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ තුනේනේ. ඒගොල්ලෝ පැත්තකට කරහම ඉතුරු වෙන්නේ අපිට අසංග්‍රහ වෙන ස්කන්ධ රූප ස්කන්ධයයි විඥාන ස්කන්ධයයිනේ. රූප 28 සහ ඒකට ඇතුළත් වෙන්නේ රූප 28 කුයි සිත් 89 නේ. පරියාපන රූප ස්කන්ධය සහ විඥාන ස්කන්ධය යන ස්කන්ධ හතර සමග. එතකොට ඒකාදස ආයතනේ ආයතන 11ක සංග්‍රහ වෙනවා කියලා අපි දන්නවා. චෛතසික 52යි නිර්වාණයයි. චෛතසික 52යි නිර්වාණයයි ආයතන වලින් සංග්‍රහ වෙන්නේ ධම් ආයතනේ. එතකොට ධම් ආයතනේ පැත්තකින් තිබ්බම තම ආයතන 11ක් අපිට තියෙනවා. ඒ මොනවද? ඕලාරික රූප රූප ආයතන 10යි මන ආයතනේ. අපි ඒකට මොකද කරන්නේ? ඒ දෙන්න අපි ලියලා ඉවරලා ලියනවා. ඒකටයි තියෙන ධර්ම ඕලාරික රූප 12 සහ සිත් 89 පරියාපන්න ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතන යන ආයතන 11 සමග සත්තරසී ධාතුයි අසංගහිතා. එතකත් බලනවා. අපි දන්නවා චෛතසික 52 සහ නිර්වාණය සංග්‍රහ වෙන්නේ ධම්ම ධාතුයි. ධම්ම ධාතුව පැත්තකින් තිබ්බහම සරි. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මම තව චුට්ටකින් කතා කරන්න තෙතරන් සර්ණයි. මේ එතකොට ධාතුවලදී සත්ත රසහි ධාතුයි. එතකොට අපි දන්නවා මේ චෛතසික 52යි නිර්වාණයයි සංග්‍රහ වෙන්නේ ධම්ම ධාතුයි. එතකොට ධම්ම ධාතුව පැත්තකට කරාම අපිට ඉතුරු වෙන්නේ ඕලාරික රූප ධාතු 10කුයි සප්ත විඥාන ධාතුවයි කියන ධාතු 17. එතකොට ඒ 17 ඇතුළත් වෙන්නේ ඕලාරික රූප 12කුයි සිත් 89 නේ. පරියාපන්න ඕලාරික රූප ධාතු 10 සහ සප්ත විඥාන ධාතු වෙන ධාතු 17 සමග අසංගෘත වෙයි. හරිනේ. ඊළඟ එක මොකද්ද? මොදුනි මහත්මී? පස්සේ සංඛ්‍යාත සිත් 89 උපදින පස්ස චෛතසිකයේ සමග. එතකොට ඒක ලේසි. පස්සේ ඉතුරු වෙන්නේ සංස්කාර ස්කන්ධයට නේ. පස්ස චෛතසිකයේ සමග යේ ධම්මා යම් ධර්ම කෙනෙක් කන්ද සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද කියලා අහනවා. යම් ධර්ම කෙනෙක් යේ ධම්මා. එතකොට කන්ද සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද. එතකොට පස්සේ කියන එක සංග්‍රහ වෙන්නේ සංස්කාර ස්කන්ධය. එතකොට සංස්කාර ස්කන්ධේ හැර ඉතිරි ස්කන්ධ හතර ලියනවා. රූප වේදනා සංඥා සහ විඥාන යන ස්කන්ධ හතර නියෝජනය කරනවා. මොනවාද ධර්ම? රූප 28කුයි වේදනා සංඥා චෛතසික 2යි සිත් 89යි ඊට අමතරව නිර්වාණය. ආයතන සංගහය නසංගහිත. අපි දන්නවා පස්ස චෛතසිකේ සංග්‍රහ වෙන්නේ ධම්මායතනේ. ධම්මායතනේ සංග්‍රහ වෙන ධම්මායතනේ පැත්තකින් තියෙන ධම්මායතනේ හැර අසංග්‍රහ වෙන ආයතන 11ක් තියෙනවා. ඒ මොනවාද? ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතන යන ආයතන 11 නියෝජනය කරන්නේ ඕලාරික රූප ධාතු රූප 12කුයි සිත් 89 නේ. ඕලාරික රූප ආයතන 10 කියන්නේ ඕලාරික රූප 12යි මන ආයතන කියන්නේ සිත් 89. ධාතු සංගහයන සංගහිත. පස්සේ සංග්‍රහ වෙන්නේ ධම්ම ධාතුවේ. ධම්ම ධාතුව පැත්තකින් තිබ්බහම අසංග්‍රහ වෙන ධාතු 17ක් තියෙනවා. ඒ මොනවාද? ඕලාරික රූප ධාතු 10යි සප්ත විඥාන ධාතුව එකන ධාතු 17. එක නියෝජනය කරන ඕලාරික රූප 12කුයි සිත් 89. එතකොට යේ ධම්මා වෙන්නේ ඕලාරික රූප 12 සහ සිත් 89. ඒ ධර්ම සමග තේහි ධම්මේ කියන්නේ ඒ ඕලාරික රූප 12යි සිත් 89 සමග ජේ ධම්මා යම් ධර්ම කෙනෙක්
කන්ද සංගහින අසංගහිත ආයතන සංගහින අසංගහිත ධාතු සංගහින අසංගහිත එතකොට අපි හොයන්න ඕනේ යේ ධම්මා හොයාගන්න කන්ද සංග්‍රහයෙන් අසංග්‍රහ වෙන එක තමයි ඉස්සෙල්ල කික් කියන්න වෙන්නේ එතකොට ඕලාරික රූප 12යි සිත් 89යි ස්කන්ධ වලින් සංග්‍රහ වෙන්නේ කොහෙද රූප ස්කන්ධේ විඤ්ඤාණ ස්කන්ධේ ඒතර ඒගොල්ල පැත්තකට ගත්තාම අපිට අසංග්‍රහ වෙන ස්කන්ධ තුනක් තියෙනවා ඊ මොනවද වේදනා සංඥා සංකාර දැන් ස්කන්ධ තුන නියෝජනය කරනවා චෛසික 52ක් සහ නිර්වාණය ආයතන සංගහේන අසංගහිත අපි දන්නා ඕලාරික රූප 12 නියෝජනය කරනවා ඒ කියන්නේ සංග්‍රහ වෙන ඕලාරික රූප ආයතන 10කයි සිත් 89 මන ආයතනයයි ඒතර ආයතන 11ක් සංග්‍රහ වෙනවා මේවා එක ආයතනයක අසංග්‍රහ වෙනවා ඒ මොකද ධම්ම ආයතනෙ ධම්ම ආයතනෙ නියෝජනය කරන්නේ සුඛෝ රූප 16යි චෛසික 52යි නිර්වාණය ධාතු සංගහේන අසංගහිත එතකොට අපි දැන් දන්නවා සංග්‍රහ වෙන්නේ ධාතු වලදී ඕලාරික රූප ධාතු 10කයි සප්ත විඥාන ධාතුයි කියලා සංග්‍රහ වෙන්නේ අපි දන්නවා. එතකොට අපි ඒ ධාතු 17ක් නේනේ ඕලාරික රූපය රූප 12 යන ඕලාරික රූප ධාතු 10කට සිත 89 ධාතු 7කට යන සප්ත විඥාන. ඒ ධාතු 17 හැරියාම අපිට අසංගෘහිත වෙන්න ඉතුරු වෙන්නේ එක ධාතුවයි. ඒ මොකද ධම්ම ධාතු. එතකොට ධම්ම ධාතුව නියෝජනය කරන්නේ මොකද? සිත චුතුක රූප 16 චෛසික 53 නිර්වාණය ඊට පස්සේ ඒ ධම්මා ඒ ධර්ම කෙනා දැන් අපි හොයනවා හොයාගත්තා චෛසික 53 නිර්වාණය ඒ ධර්මය යම් ධර්ම කෙනා ඒ ධර්මය තේ ධම්මා කියන්නේ ඒ ධර්මයේ කති ගන්ධේ කොපමණ ස්කන්ධ කොපමණ ආයතන කොපමණ ධාතුනි අසංග අසංගෘහිත වේද තේ ධම්මා ඒ ධර්ම දුහි කන්දේ ඒකාදස ආයතනේ සතරසේ ධාතුයි අසංගයි එතකොට අපි දන්නවා චෛසික 52යි නිර්වාණයයි සංග්‍රහ වෙන්නේ ස්කන්ධවලදී වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ තුනේ. ඒ තුන පැත්තකට කරාම අපිට අසංග්‍රහ වෙන ස්කන්ධ වෙනවා රූප ස්කන්ධයයි විඤ්ඤාණ ස්කන්ධයයි. එතකොට රූප 28 සහ සිත් 89 පරියාපන්න රූප ස්කන්ධය සහ විඤ්ඤාණ ස්කන්ධය යන ස්කන්ධ දෙක සමග අසංග්‍රහ වෙනවා. චෛසික 52යි නිර්වාණයයි ආයතනවලදී සංග්‍රහ වෙන්නේ ධම්මායතන අසංග්‍රහ වෙලා තියෙනවා ආයතන 11. ඒ ආයතන 11 මොනවාද? ඕලාරික රූප ආයතන 10යි මන ආයතනය. නේ? මන ආයතනය. ඒකෝඩ ඒවන් ඒවට අයිතිද? අර්ම බැලුවොත් ඕලාරික රූප 12යි සිත් 89යි. නේ? පරියාපන්න ඕලාරික රූප ආයතන 10යි සහ මන ආයතනය යන ආයතන 11. ධාතු වලදී සත්තර රසී ධාතු විය සංගහිතයි. අපි දන්නවා හොඳට මේ චෛසික 52 නිර්වාණයයි නියුචන සංග්‍රහ වෙන්නේ ධම්ම ධාතුවේ. ඒතකොට ධම්ම ධාතුව පැත්තකින් දිවම ධාතු 17ක සංග්‍රහ වෙනවා. ඒතකොට හරි සත්තරසී ධාතුව කියන එක හරි. ඒ ධාතු 17 මොකද්ද? ඕලාරික රූප ධාතු 10 සහ සප්ත විඥාන ධාතු නේ? ඉතුරු වෙන ධාතු දෙක. එතකොට මේවට ඇතුළු වෙන ධර්ම මොනවාද? ඕලාරික රූප 12 සහ සිත් 89 පරියාපන්න ඕලාරික රූප ධාතු 10 සහ සප්ත විඥාන ධාතු වල ධාතු 14 සමග අසංගෘහිත වේ. ඊළඟ පදේ මොකද්ද? කවුරු හරි කියන්න. අපේ අර වේදනාය. හරි හොඳයි. වේදනාය. වේදනාව සංඛ්‍යාත සිත් 89 උපදින වේදනා චෛසිකේ සමග. එතකොට වේදනා චෛසිකේ කියුවම ස්කන්ධවලදී වෙනම ස්කන්ධයක්. ඒක මතක තියාගන්න ඕනේ. ජී ධම්මා ජම් ධර්ම කෙනෙක් කන්ද සංගහේන අසංගහිත ආයතන සංගහේන අසංගහිත ධාතු සංගහේන අසංගහිත කියලා අහන ජම් ධර්ම කෙනෙක් මොනේ කන්ද සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාද ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහ වූවාහුද කියලා හොයන්න. එතකොට අසංග්‍රහ වෙනේව බැලුවොත් අපි දන්නවා වේදනාව සංග්‍රහ වෙන්නේ වේදනා ස්කන්ධේ. ඉන්ද ඒක පැත්තකින් තියෙනවා. සංග්‍රහ වෙන ස්කන්ධය. ඒතර වේදනා ස්කන්ධය හැර ඉතිරි ස්කන්ධ හතරක සංග්‍රහ වෙනවානේ. මොකද රූප, සංඥා, සංකාර සහ විඥාන යන ස්කන්ධ හතර. ඒ ස්කන්ධ හතර නියෝජනය කරලා රූප 28කුයි සංඥාව කියන්නේ එකයිසික සංකාර කියන්නේ චෛසික 50ක්. ඒතකොට මේ දෙක එකතු වුණාම චෛසික 51ක්. චෛසික 51යි විඥානය කියන්නේ සිත් 89. ජාමතර නිර්වාණය දැම්මා. සිත් 89 විඥානය කියන්නේ සිත් 89. එතකොට ඒක තමයි අපිට ආපු ධර්ම. රූප 28යි චෛසික 51යි සිත් 89යි නිර්වාණය. ආයතන සංගහේන අසංගහිත. ඒතර අපි දන්නවා වේදනා චෛතසිකේ ධම්මායතනේ තමයි සංග්‍රහ වෙන්නේ. ධම්මායතනේ පැත්තකින් තිබ්බ. ධම්මායතනේ හැර ඉතිරි ආයතන 11ක් තියෙනවානේ අපි ඒක ලිව්වා. ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතන යන ආයතන 11.
නියෝජනය කරනවා ඕලාරික රූප 12ක් සහ සිත් 89ක්. ධාතු සංගහේන අසංගහිත. ධාතු වල අසංග්‍රහ වෙන එක බැලුවොත් අපි දන්නවා වේදනාව සංග්‍රහ වෙන ධම්ම ධාතුවේ. ඒතකොට සංග්‍රහ වෙන ධම්ම ධාතුව පැත්තකින් තිබ්බම අසංග්‍රහ වෙනවා ධාතු 17ක. ඒ මොනවාද? ඉතිරි ඕලාරික රූප ධාතු 10 සහ සප්ත විඥාන ධාතු යන ධාතු 17 නියෝජනය කරන ඕලාරික රූප 12කුයි සිත් 89යි. එතකොට ඊයේ ධම්මා වෙන්නේ අපිට දැන් පොදු සාධකයේ වෙන්නේ හැම තැනින්ම අරගන්න ඕලාරික රූප 12යි සිත් 89යි නේ පොදු සාධකයේ. එතකොට ඊයේ ධම්මා ඊයේ ධර්ම සමග ඕලාරික රූප 12යි සිත් 89යි සමග යම් ධර්ම කෙනෙක් ඊයේ ධම්මා කන්ද සංගහයන සංගහිත ආයතන සංගහයන සංගහිත ධාතු සංගහයන සංගහිත. එතකොට මේ ධර්ම සංග්‍රහ වෙන්නේ ඕලාරික රූප 12 සිත 89 කියන පළවෙනි පද පෙරලියෙන් ආපු අපිට පදයක රූපපදේ. එතකොට ඕලාරික රූප 12 සිත 89 සංග්‍රහ වෙන්නේ ස්කන්ධවල රූපස්කන්ධේ විඥාන ස්කන්ධේ. එතකොට ඒ දෙක හැරිහාම අපිට අසංග්‍රහ වෙන ස්කන්ධ ඉතුරු වෙනවා මොනවාද? වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ තුන. ඒක නියෝජනය කරන්නේ චෛතසික 52 නේ. ඊට අමතරව අසංගහිතාහින්ද නිර්වාණයක් දැම්ම ආයතන සංගහින අසංගහිත. එතකොට අපි දන්නා මේ ඕලාරික රූප 12 ආයතනවලදී ඕලාරික රූප ධාතු 10 ආයතන 10ක ඕලාරික රූප ආයතන 10ක සංග්‍රහ වෙනවා. සිත 89 මන ආයතනයේ සංග්‍රහ වෙනවා. ඒ කියන්නේ මේ ටික ආයතන 11ක සංග්‍රහ වෙලා. අසංග්‍රහ වෙන්නේ ඉතුරු වෙන්නේ එකම එක ආයතනයයි. ඒක ධම්ම ආයතන. ධම්ම ආයතන නියෝජනය කරන සුකුම රූප 16යි චෛතසික 52යි නිර්වාණය. ධාතු සංගහින අසංගහිත. අපි දන්නවා මේ ඕලාරික රූප 12යි සිත 89 සංග්‍රහ වෙන්නේ ඕලාරික රූප ධාතු 10කයි සප්ත විඥාන ධාතු ගැන ධාතු 7කයි. ඒක ඔක්කොම එකතුව ධාතු 17ක සංග්‍රහ වෙනවා. අසංග්‍රහ වෙන්නේ කොහොමද? අසංග්‍රහ වෙන්නේ ධම්ම ධාතුව ගැන එක ධාතුවේ විතරයි. ධාතු 17ක සංග්‍රහ වෙනවා නම් එකයි ඉතුරු වෙන්නේ ධම්ම ධාතුව. ධම්ම ධාතුව නියෝජනය කරනවා සුභ රූප 16යි චෛතසික 52යි නිර්වාණය. ඒතර ඊයේ ධම්මා හෙව්වද චෛතසික 52 සහ නිර්වාණය. එතකොට තේ ධම්මා ගැන ඒ ධර්ම. ඒ ධර්ම කොමන ස්කන්ධ කොමන ආයතන කොමන ධාතුන් හි අසංග්‍රහ වෙනවා දහනවා. අපි දන්නවා මේ චෛතසික 52 නිර්වාණය සංග්‍රහ වෙන ස්කන්ධ වෙන්නේ මෙතනදී ස්කන්ධවලදී අපිට හිතන්න ඕන චෛතසික ගැන විතරයි. එතකොට ඒ වේදනා සංඥා සංකාර ගැන චෛතසික තුනේම සංග්‍රහ වෙනවා. අසංග්‍රහ වෙන්නේ කොහේද? රූපස්කන්ධේ සහ විඥාන ස්කන්ධේ අසංග්‍රහ වෙනවා. නේ? එතකොට ඒව ඇතුළත් වෙන ධර්ම මොනවාද? රූප 28යි සිත 89යි. පරියාපන්න රූපස්කන්ධය සහ විඥානස්කන්ධය යන ස්කන්ධ දෙක සමග අසංගිත වේ. ඒකාදස ආයතනෙහි. අපි දන්නවා මේ චෛතසික 52යි නිර්වාණය සංග්‍රහ වෙන්නේ කොහෙද? අපි දන්නවා ධම්මායතනේ තමයි ආ සංග්‍රහ වෙන්නේ. එතකොට අසංග්‍රහ වෙනවා නම් තව ආයතන 11ක අසංග්‍රහ වෙන්න ඕනේ නේ? තව ආයතන 11ක සංග්‍රහ වෙන්න ඕනේ. ඒ ආයතන 11 මොකද්ද? ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතනේ නේ. ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතනේ. ඒකට අතුලත් ධර්ම මොනවාද? ඕලාරික රූප 12 සහ සිත 89 පරියාපන්න ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතනේ. එන ආයතන 11 සමග සංගෘහිත වේ. සත්තර රසී ධාතුනි. අපි දන්නවා ඕලාරික රූප මේ චෛතසික 52යි නිර්වාණයයි ධාතුවලදී සංග්‍රහ වෙන්නේ ධම්ම ධාතුවට. ධම්ම ධාතුව පැත්තකින් තිබම ධාතු 17ක අසංග්‍රහ වෙනවා. ඒ ධාතු 17 මොකද්ද? ඕලාරික රූප ධාතු 10 සහ සප්ත විඥාන ධාතු යන ධාතු 17 සමග. ඒකවල ඇතුළත් ධර්ම මොනවාද? ඕලාරික රූප 12යි සහ සිත් 89යි. පරියාපන්න ඕලාරික රූප ධාතු 10 සහ සප්ත විඥාන ධාතු යන ධාතු 17 සමග අසංගෘහිත වේ. පැහැදිලි ඇති. ඊළඟ පදය කවුරු හරි කියන්නකෝ. සංඥාය සංඥාය සංඥාව සංඛ්‍යාත සිත් 89 උපදින සංඥා චෛතසිකේ සංග. යම් ධර්ම කෙනෙක් යේ ධම්මා කන්ද සංගහේන සංගහිත ආයතන සංගහේන සංගහිත ධාතු සංගහේන සංගහිත. සංඥාව කියන්නේ වෙනම ස්කන්ධයක් නේ. සංඥා ස්කන්ධය සංඥා චෛතසිකේ ඇතුළත් වෙන සංඥා ස්කන්ධයනේ. සංඥා ස්කන්ධය පැත්තකින් තියන ඒකනේ සංග්‍රහ වෙන්නේ. එතකොට ඉතුරු ස්කන්ධ හතර ලියන රූප වේදනා සංඥා සහ විඥාන යන ස්කන්ධ හතර සංයෝජනය කරනවා රූප 28 කුයි
චෛතසික 52යි වේදනා එක චෛතසික සංස්කාර කියන චෛතසික 50ක් එකතු වුණාම චෛතසික 52යි චෛතසික 52 සිත් 89 ඊට අමතරව නිර්වාණය ආයතන සංගහේන සංගහිත අපි දන්නවා සංඥා චෛතසිකේ සංග්‍රහ වෙන්නේ ධම්මායතනෙ ඒක ධම්මායතනෙන් නෙමෙයි ඒක සංග්‍රහ වෙන්නේ නියෝජිත කරන්නේ යාව හැර ඉදිරි ආයතන 11 ලියන ඕලාරික රූප ආයතන 10 සහ ධම්ම මන ආයතනේ යන ආයතන 11 සංඛ්‍යාත නියෝජනය කරන ඕලාරික රූප 12 කුයි සිත් 89. එතකොට අපි බැලුවොත් ධාතු වලදී මේ සංඥා චෛතසිකේ සංග්‍රහ වෙන්නේ ධම්ම ධාතු වල. එතකොට අම්ම ධාතුව හැර අපිට ලියන්න පුළුවන් ඉදිරි ධාතු 17 මොනවාද කියලා අසංග්‍රහ වෙන ඒවා. අපි දන්න එකක සංග්‍රහ වෙනවා නම් 17ක සංග්‍රහ වෙනවා. මේ 17 තමයි ඕලාරික රූප ධාතු 10 සප්ත විඤ්ඤාණ ධාතු ජන ධාතු 17 සමග තමයි සංග්‍රහ වෙන්නේ. යන ජන ධාතු 17 නියෝජනය කරන ඕලාරික රූප 12 කුයි සිත් 89. එතකොට මේ යම් ධර්ම කෙනා හෙව්වා ඕලාරික රූප 12යි සිත් 89. මේ ධර්ම සමග යම් ධර්ම කෙනෙක් කන්ද සංග්‍රහයෙන් අසංග්‍රහ වූවහුද ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහ වූවහුද ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහ වූවහුද කියලා අහනවා. එතකොට අපි දන්නවා ඕලාරික රූප 12 සිත් 89 ආයතන ස්කන්ධවලදී සංග්‍රහ වෙන්නේ රූප ස්කන්ධේටයි විඤ්ඤාණ ස්කන්ධේටයි. ඒ සංග්‍රහ වෙන ස්කන්ධ දෙක පැත්තකට කරාම අසංග්‍රහ වෙන ස්කන්ධ එනවා. ඒ මොනවද? වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ තුන නියෝජනය කරන්නේ චෛතසික 52. ඊට අමතරව නිර්වාණය. එතකොට ආයතනවලදී වේදන ඕලාරික රූප 12 සංග්‍රහ වෙනවා. ඕලාරික රූප ආයතන 10කට සිත් 89 මන ආයතනයේ. එතන ආයතන 11ක සංග්‍රහ වෙලා තියෙනවා. අසංග්‍රහ වෙන්න ඉතුරු වෙන්නේ එතකොට 12න් 1යි. ඒ තමයි ධම්මායතනේ. ධම්මායතනේ නියෝජනය කරන සුකුම රූප 16යි චෛතසික 52යි නිතුව. ධාතු සංගහින අසංගහිත. අපි දන්නවා ඕලාරික රූප ධාතු 12 රූප 12යි සිත් 89යි කියන්නේ සංග්‍රහ වෙන්නේ ඕලාරික රූප ධාතු 10කයි සප්ත විඥාන ධාතු. වින ධාතු 17ක සංග්‍රහ වෙනවා. අසංග්‍රහ වෙන්න එකතු වෙන්නේ ඉතුරු එකම ධාතුවයි. ඒ ධාතුව තමයි ධම්ම ධාතුවයි. ධම්ම ධාතුවේ මේකක්වත් ඕලාරික රූප 12ව සිත් 89ව සංග්‍රහ වෙන්න බෑ. ඉතින් ඕලාරික රූප 12 ඇතුළත් ධර්ම මොනවද? සුකුම රූප 16 චෛතසික 52 නිර්වාණය. දැන් අපි ජී ධම්මා ගත්තා. අපි ඉදියට ගන්න නොයේ ජීචේ ධම්මානේ. එතකොට අපිට ඉන්නේ චෛතසික 52යි නිර්වාණය. ඒක ඉදියට ගත්තා පොදු සාධකේ ජී ධම්මා. එතකොට ඒ ධර්ම කියන්නේ තේ ධම්මා. කොපමණ ස්කන්ධ, කොපමණ ආයතන, කොපමණ ධාතුන් සමග සංග්‍රහ වෙනවා දහනවා ඒ ධර්ම. එතකොට ඒ ධර්ම දුහි කන්දේ ඒකද සහායතනේ සතරසේ ධාතුෙහි අසංගහිත. ඒ ධර්ම චෛතසික 52 නිර්වාණයයි. සංග්‍රහ වෙන්නේ චෛතසික 52 ස්කන්ධ තුනක. ඒ මොනවාද? වේදනා සංඥා සංකාර. ඒ තුන් දෙනා පැත්තකට දැම්මහම අපි දන්නවා අසංග්‍රහ වෙන්නේ රූප ස්කන්ධේ විඤ්ඤාණ ස්කන්ධේ. ඒකට ඇතුළත් ධර්ම රූප 28 සහ සිත් 89 තමයි ඒකට ඇතුළත් ධර්ම වෙන්නේ නේ. එතකොට ඒක සිත් 89 පරියාපන රූපස්කන්ධය සහ විඤ්ඤාණස්කන්ධය යන ස්කන්ධ දෙක සමග ඒකාදස ආයතනයේ චෛතසික 52 සහ නිර්වාණය සංග්‍රහ වෙන්නේ කොහෙටද? ධම්මායතනයේ. ධම්මායතනයේ පැත්තකට දැම්මහම අපි දන්නවා අසංග්‍රහ වෙන ආයතන 11ක් තියෙනවා. ඒ මොනවාද? ඕලාරික රූප ආයතන 10 සහ මන ආයතනයේ. ඒක ඇතුළත් වෙන ධර්ම මොනවාද? ඕලාරික රූප 12 සහ සිත් 89 පරියාපන්න ඕලාරික රූප ආයතන 10යි මන ආයතනය කියන ආයතන 11 සමග සංග්‍රහ වෙනවා. එතකොට ධාතු වලදී මේක සංග්‍රහ වෙන්නේ චෛතසික 52යි නිර්වාණය සංග්‍රහ වෙනවා ධම්ම ධාතු. එතකොට ධාතු 18ක් අපිට තියෙනවා නේ. ධාතු 18ෙන් සංග්‍රහ වෙන ධම්ම ධාතුව පැත්තකට කරාම අසංග්‍රහ වෙන ධාතු 17ක් තියෙනවා. ඒ මොනවාද? ඕලාරික රූප ධාතු 10යි සප්ත විඥාන ධාතුවයි. ඒවයි අයිති ධර්ම මොනවාද? ඕලාරික රූප 12 සහ සිත් 89 පරියාපන්න ඕලාරික රූප ධාතු 10 සහ සප්ත විඥාන ධාතු වෙන ධාතු 17 සමග අසංගෘහිත වේ. මම හිතනවා දැන් අපේ වෙලාව හරි අපිට නවත්තන්න. අපි පද 15යි අද කරේ. ඒකේ පද තියෙනවා 200 ගන්න. ඊළඟ පදේ වෙන්නේ 96 චේතනාය. අපි ඉතින් තාම අපි යන්නේ අභ්‍යන්තර මාතිකා පද. පේනවනේ?
අපි තාම දුක මාතික තික මාතික දුක මාතිකවල් තාම නේ අභ්‍යන්තර මාතික පද තමයි තාම මේ කතා කරගෙන යන්නේ. හරි. මොකද අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ නේ අපිට හෙමින් සැරේ හොඳට හිතට අරගෙන ඕගලන්ට කියලා දුන්නාම ආයි හරිනේ අපිට. ඒ කියන්නේ විභාගයකට එම් කළ නැති ඉඳ අපිට හදිසියක් නැහැ. හරි. දැන් එහෙනම් අපි පන්තිය හමාර කරමුද? චන්ද්‍රිකා මහත්මිය තේරුණා නේද? මොකද නොතිරිච්ච තැනක් නැහැ නේ. හරි, එහෙම නැහැ. චන්ද්‍රිකා දිසානායක මහත්මිය, ඔබතුමිය අදත් වෙන්ද වගේම අපිව තිසරණේ පිහිටුවා උතුම් ධර්මතා කොටසක් පැහැදිලි කළා දුන්නා. ලොකු කාලයක් මහන්සියක් වැය කරමින් දැන් අවුරුද්දකට ආසන්න කාලයක් දීර්ඝ ධර්ම පරියායකින් අපිව දැනුවත් කළා. අපි හැමගේම ගෞරවාදර කෘතඥතාවය පිරිනමනවා. අප්‍රමාණ පින් ඔබතුමියට මේ ගන්නා උත්සාහයට. මේ වෙලාවේ අපි සිහිපත් කරමු මුලින්ම පාරමී දම් පුරණ බෝධි අංකුරයක් විදියට සැලකෙන අතිපූජනීය වූ නාගයන්නේ අරියධම්ම ස්වාමීන් වහන්සේව. අපේ කාලයේම වැඩ සිටි උන්වහන්සේගේ හඬින් අපි ධර්මය අහනවා. උන්වහන්සේ විසින් ලියු ධර්ම පුස්තක වලින් බොහෝ ධර්ම දැනුම අපි ලැබුවා ලබනවා. මේවාද සිහි කරමින් අද දවසේත් අපි ලැබපු කුසල්ද සිහිපත් කරමින් උන්වහන්සේගේ ලෞතුරු පැතුම ඉටු වෙනතුරුම සුවසේ පාරමීදම් පිරේවා. ප්‍රාර්ථනීය උතුම් බුදු බව පිණිසම අපි ලබාගත් කුසල් සම්භාරයේ හේතු වාසනා වේවා. ඒකම අතිපූජිත රේණුකානේ චන්ද්‍රවිමල ස්ත්‍රීවරයන් වහන්සේවත් සිහි කරමු. උන්වහන්සේත් මේ නිර්මල ධර්මය හරි සරලව පොත්පත්වලට සකසා දීලා සසුන රැක දුන්නා. අපිටත් ලොකු සරණක් වුණා. අපි පුළුවන් වැඩි තරමක් අධ්‍යයනය කළේ උන්වහන්සේගේ පුත්පත්. ගෞරවයෙන් සිහිපත් කරමු අපි ලැබූ සියලුම පුණ්‍ය සම්භාරයෝ උන්වහන්සේට අනුමෝදන් කරනවා. පූජා වේවා, පූජා වේවා. චන්ද්‍රිකා දිසානායක මහත්මියටත් තෙරුවන් සරණින්. අභිධර්මයෙන් සවන් දුන් දෙවියන්ගේ ආශිර්වාදයෙනුත් අපිට ලබා දෙන ධර්මඥානයේ කුසලානිසංසයෙනුත් ආයු වර්ණ සැප බල ලැබමින් සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරනවා. ඔබතුමියගේ දෙමව්පිය ගුරුවරුන් සහ පවුලේ හැමදෙනාටමත් මේ පින් අනුමෝදන් කරනවා. ඔවුන් හැමදෙනාම නිර්වාණ ධාතුවට පිවිසෙන්නට මේ පින් ඔවුන්ටත් සවියක් වේවා. ඉතින් අප සැමට බොහොම අනුකම්පාවෙන් කරුණාවෙන් ධර්මය කියලා දෙන ශ්‍රීමති මහත්මිය, ජනත මහත්මයා, ඒ වගේම මේ ධර්මය සංරක්ෂණය කළ දෙමින් මහා පීඨක් වන ලක්ෂ්මී කුමුදිනී මහත්මියටත්, අනෙක් සිහි නොකළ යම් ගුරු උතුමෙකු සිටිනම් ඒ හැම දෙනාටමත් අපි මේ ශ්‍රවණය කරලා ලබාගත් ධර්මයේ ශ්‍රවණය කළ ලබාගත් කුසල් සම්භාරය ඉතා ගෞරවයෙන් අනුමෝදන් කරනවා. ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙමින් ප්‍රාර්ථනා බෝධියකින් මේ දුක්ඛිත සසරින් සදහටම මිදෙත්වයි පතනවා. අවසාන වශයෙන් ධර්මය අහන්න එකතු වෙලා ඉන්න හැම දිනාටම ඒ අයගේ පවුල් සමාජිකයන්ටත් මේ ලැබූ කුසල් මහත්ඵල මහානිසංස වේවා. සුවපත් ජීවිත ලැබමින් බාධාවකින් තොරව නිවන සොයා යන මේ ගමනට අපි කරපු කුසල් ශක්තියක්ම වේවා. සසර දුක් කෙලවර වූ අමා මහ නිවන් අත්පත් වේවා. සාදු සාදු සාදු. අපි දැන් ගාථා කියමු. තෙරුවන් නමා කරගමු. කායන වාචා චිත්තේන පමාදේන මයා කතං අජ්ජයන් කමමේ බන්තේ බුරිපන්න තථාගත. කායන වාචා චිත්තේන පමාදේන මයා කතං අජ්ජයන් කමමේ ධම්ම සම්දික්ඛික අකාලික. කායන වාචා චිත්තේන පමාදේන මයා කතං අජ්ජයන් කමමේ සංඝ පුඤ්ඤක් එත්ත අනුත්තර.
සියලුම සත්වයන්ට පින් දීලා ඒ අයගේ සම්පත් ඉවර කරගත්වා කියලා පතමින් එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා දැන් අපි සියලු දෙවි දේවතාවුන්ට මේ පින් තමන් සතු කරගෙන ත්‍රිවිධ රත්නය රැක දේවාසිතමින් ආකාශච්ඡාට බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤාත්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්බුද්ධ සාසනං ආකාශච්ඡාට බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤාත්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්බුද්ධ දේශනං ආකාශච්ඡාට බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤාත්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්බුද්ධ ශාවකං දැන් නමින් මිය ගිය දෙමව්පිය ඥාතීන්ටත් පින් බලාපොරොත්තු වෙන තව කෙනෙක් සිටිනම් ඒ හැම දිනාටමත් අපි පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ දැන් ප්‍රාර්ථනා ගාථා පිහිටවමු ප්‍රාර්ථනා පිහිටවමු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගම හෝතු යාව නිබ්බාන පත්‍තියා ඉමාය ධම්මානු ධම්ම පටිපත්‍යා පුත්තම් පූජේමි ඉමාය ධම්මානු ධම්ම පටිපත්‍යා ධම්මම් පූජේමි ඉමාය ධම්මානු ධම්ම පටිපත්‍යා සංඝම් පූජේමි අද්දා ඉමාය පටිපත්‍යා ජාති ජරා මරණම් හා පරිමුච්චිසාමි ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පාමුච්චතු සාදු 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 තෙරුවන් සරණයි බොහොම පිංගී ඉතා මහත්මිය ඔබතුමීටත් එසියම තෙරුවන් සරණයි යහපතක් මොනවා සන්ධ්‍යා සන්ධිකා මහත්මිය මම මේ පොඩ පළක් වෙලා ජොයින් උනේ මේ ඒකට ආයේ ආපොතුමිය ඇවිල්ලා නැතිද කොහොමරි මේ තන හැකියි පළක් වුණා ගොඩක් පළක් වුණා ඒකයි ඒක සන්නේ අනේ හොඳයි තෙරුවන් සරණයි අද අපේ රම්‍ය හැමගේ මහත්මිය ජොයින් වෙලා හිටියානේ ඔව් තෙරුවන් සරණයි මහත්මිය ඔව් රම්‍ය ගමගේ මහත්මයයි අනිත් එක්කෙනා කවුද විමල් රත්නායක මහත්මිය සතුටුයි හොඳයි හොඳයි අහගෙන හිටියේ මේ අහගෙන හිටියේ මහත්මිය තේරුණා මට ආ එදන් එච්චරයි බොහොම සතුටුයි බොහොම සතුටුයි හොඳයි නෑ යා තේරුණා සර් නෑ තේරුණා තමයි